අයිවන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනේ ඔබ එක්ක සිටින්නේ. ඔබ දන්නවා මේ දිනවල රටේ බෙහෙවින්න කතාබහට ලක් වෙන දේ තමයි රටේ ආර්ථිකය පිළිබඳව. රටේ ආර්ථිකය මොන ආකාරයෙන්ද තියෙන්නේ? ආර්ථිකය පහත වැටලාද? එහෙම නැත්නම් ආර්ථිකයේ දැඩි අර්බුදයකද තියෙන්නේ? ඇත්තම ලෝක ආර්ථිකයත් එක්ක බැලුවාම ලංකාවේ ආර්ථිකයත් දැඩි අර්බුදයක ඉන්නේ. විපක්ෂය පැත්තෙන් ආණ්ඩුවට චෝදනා ගණනාවක් එල්ල වෙනවා. आर्थिक हरियट कलपनाकर्णे करगण विपक्ष आंडूट चौदरा कर्ण एक मुदाल सांचिते पिलिबंधवत् कथावेन मुदाल अच्छुगहन किल कथावेन एक मे कोरोना अर्बुदे हम ये कोरोना हरियट कलपना करगण गे नह किल विपक्ष आंडूट चौदरा कर्ता मिन्न मे सियल करुण कारण तेक् अदसूदान तुलाव संघादय वसमग पैदेहटासन काले गतकरण अद तुलाव देशपालन संघादेट अभी तामद गौरवेण आराधना कला जनता विमुक्ति पेरमुनु गंपह डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री विजित हेरत मंत्री तुमाट आयुवान मंत्री तुमणि आयुवान एवगेम अभी कुरुनायगल डिस्ट्रिक्ट समगी जन बलवेगे पार्लिमेंट मंत्री अशोक अभय सिंह मेत्तुमाट आराधना कर आयुवान नबुतुमाट एकम श्रीलंका पोदुजन पेरमुने गंपह डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री मिलान जयतिलक मंत्री तुमाट आयुवान नबुतुमाट एकम श्रीलंका पोदुजन पेरुने कोलंबो डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री जगत कुमार मंत्री तुमाट आयुवान नबुतुमाट आयुवान तुलाव देशपालन संघादे समगे पिलिबंधव अभी मे संघादे तुलदी उत्साहकरण्ये इतामत् संघादशीली सह हरवत् संघादयक् गेनियन्न पलवेनि वटेदी विनाडी हयक कालयक् अपि समसमव नियोजितयन् हतर दिनाटम लबा देनवा देवनि वटेदी विनाडी दहयक कालयकुत् तियेनवा एकम अवसान वटेदी විනාඩි 8ක කාලයකට ලබා දෙනවා ඕනෑම ප්‍රශ්න කිරීමක් කරන්න ඔබ තමුන්නාන්සලාට අයිතිය තියෙනවා මේ තුලාව සංවාදය ඕනෑම ප්‍රශ්නයකට විවෘත වෙලා තියෙනවා මම කැමති දී තේරත් මන්ත්‍රීතුමනි මම හිතන්නේ දීර්ඝ කාලයකට පස්සේ අපි ඊට අවුරුදු 11කට විතර කලින් නිරන්තරයෙන්ම මේ තේවිස් ගුරුගේ මැදිරියේ ඔබතුමා තුලාව දේශපාලන සංවාදයට සහභාගී වුණා ජනතා විමුක්ති පෙරමුණ හැටියට ඔබතුමන්ලා රජයට ආණ්ඩුවට දැඩි චෝදනාවන් ගණනාවක් මේ වෙනකොට එල්ල කරලා තියෙනවා. එක පැත්තකින් ඔබතුමන්ලා නගර චෝදනාව තමයි කොරෝනාව හරියට පාලනය කරගෙන නැහැ කියන එක ආණ්ඩුව. ඒකම ආර්ථික වේ වශයෙන් රට ශක්තිමත් කරන්න ආණ්ඩුව අපොහසත් වෙලා තියෙනවා කියන එක. මේ කරුණු කාරණා දෙක මුලින්ම ගත්තොත් මන්ත්‍රීතුමනි මොන ආකාරයෙන්ද ජනතා විමුක්ති පෙරමුණ මේ චෝදනාවල් ගොනු කරන්නේ? ඇත්තටම සන්තෝෂයි අවුරුදු 11කට පස්සේ නැවත තුලා වැඩසටහන ආරම්භ කිරීම ගැන අපි බලාපොරොත්තු වෙනවා සමබරව පක්ෂ විපක්ෂ කාටත් පොදු වේදිකාවක් බවට තුලාව මේ තටු දෙක සමබරව පවතිවා කියලා ඒ ප්‍රාර්ථනාවත් එක්ක අත්‍යවම ගත්තොත් අපේ රට අද ගිනිජාලා ගොඩකින් දැවෙමින් තියෙන එකක් මාරාන්තික කොරෝනා වසංගතයෙන් ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා අනිපැත්තෙන් මේ රටේ ආර්ථික බරපතල අර්බුදයකට කඩා වැටීමට ලක් වෙලා බඩු මිල වැඩි වෙලා තෙල් මිල වැඩි වෙලා මිනිසුන්ට දරා ගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් මේ අවුරුදු එකහමාරක් තිස්සේ අපේ රටේ පාසල් දුවා දරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තමන්ගේ අධ්‍යාපනය කරගන්න විදිහක් නැතුව අපේ රටේ අනාගත ආයෝජනය කියන අධ්‍යාපනය අර්බුදයකට ලක් වෙලා දෙමව්පියෝ ගුරුවරු ශිෂ්‍යෝ බරපතල පීඩාවකට ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ කවුරුත් දන්නවා පහුගිය දවස්වල අපේ රටේ ජාතික සම්පත් කුණු කොල්ලෙට පුද්ගලීකරණේ විකුණීමේ ක්‍රියාවලිය වේගවත් වුණා ඒ හරහා අපේ ජාතික සම්පත් අපිට අහිමි වීමේ අනතුරක් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ පරිසරය ගත්තොත් අපේ පරිසරය තමයි මිනිසාගේ පැවැත්මට ප්‍රධානම සාධකයක් වෙන්නේ. නමුත් ස්වභාවික හේතු මත නෙමෙයි මේ බලධාරීන් සහ දේශපාලන බලපෑම් මත සිද්ධ වෙන පරිසර හානිය නිසා අද විශාල පරිසර හානියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙම ගත්තම ප්‍රශ්න ගොඩයි. තෙල් අර්බුදය ඇවිල්ලා, බඩු මිල වැඩි වෙලා, ආර්ථිකේ වෙලා, ණය බර වැඩි වෙලා, විදේශ සංචිතේ හිඳිලා, කොරෝනා අර්බුදය ඇවිල්ලා, අධ්‍යාපනයේ මේ කඩම් වැටලා. ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක ගිනිජාලා ගොඩක තමයි ජනතාව ජීවත් වෙන්නේ. ඒ ප්‍රධාන කාරණාව ගත්තොත් ආර්ථිකය කඩන් වැටුනේ මේ කොරෝනා වසංගතය නිසාම නෙමෙයි. ගොඩක් ආණ්ඩුවේ අය කියන්න උත්සාහ කරනවා
කොරෝනා වසංගතයෙන් තමයි ආර්ථිකය වැටෙන්නේ කියලා. ඒක පට්ටපල් බොරුවක්. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුවම 2020 පළවෙනි කාර්තු. ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු. ඒ කාලය තුල කොරෝනා තිබුණේ නැහැ. පළවෙනි කොරෝනා රෝගියා ශ්‍රී ලාංකිකයා හඳුනාගන්නේ මාර්තු මාසයේ 11 වෙනිදා. රට වැහුවේ මාර්තු මාසයේ අග. පළවෙනි කාර්තුවේ කොරෝනා හැදිලා තිබුණෙත් නැහැ, රට වහලා තිබුණෙත් නැහැ. හැබැයි අපේ ආර්ථිකයේ ප්‍රධාන ශේෂ්ත්‍රයන් වෙන කර්මාන්ත, කුෂකර්මේ, ඒ වගේම සේවා ආර්ථිකය. මේ තුනම කඩාගෙන වැටලා තිබුණා. 2020 පළවෙනි කාර්තුවේ අපේ කුෂකර්මාන්තේ කඩා වැටීම 5.6. අපේ කර්මාන්ත ශේෂ්ත්‍රය කඩා වැටීම 7.8. සේවා ආර්ථිකය 1.6කින් කඩාගෙන වැටුණා. සමස්ත 2020 පළවෙනි කාර්තුවේ කොරෝනා වසංගතයේ එන්න කලින් අපේ ආර්ථිකය ඍණ 1.7. එහෙනම් කොහොමද කොරෝනා කියන්නේ? මේ කොරෝනා හවට පස්සේ වැටුණා නෙමෙයි. කොරෝනා එන්න කලින් අපේ ආර්ථිකය ඍණ 1.7ට වට්ටලා තිබුණා. වැටුණා නෙමෙයි, වැට්ටුවා. ඒක තමයි ඇත්ත කතාව. එතෙන් සිට තමයි මේ වැටිල්ල තවත් වේගෙන් වැඩි වෙමින් යන්නේ. අද ගත්තොත් කවුරුත් දන්නෝ රටේ සල්ලි නැහැ, ඩොලර් නැහැ. දැන් මේ සල්ලි නැතිකමත් එක්ක තමයි ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා අපි ණය ගන්නෙ නැහැ, දේශීය ආර්ථිකය හදන්නේ. දේශීය ආර්ථිකය ශක්තිමත් කරලා අපි රටක් විදියට සෞභාග්‍ය කරා යනවා කියලා. නමුත් ආපු ගමන් සති දෙකයි ගියේ. අර සැංග්‍රීලා හෝටලේ පිටිපස්සේ තියෙන ඉඩම් අක්කර 3 සිංගප්පූරු සමාගමක් වෙන පෙරනියල් රියල් ස්ටේට් කියන සමාගමට අවුරුදු 99කට බදුදුන්. එතනින් පටන් ගත්ත වැඩේ දැන් දිගට හරහට කොළඹ තියෙන වාණිජ ඉඩම් ටික, ගොඩනැගිලි ටික, සැලන්දිවා කියන ආයතනේ පිහිටවලා ඒ හරහා දැන් කොටස් නිකුත් කරලා විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේට අනිද්දා කොළඹ විශ්වවිද්‍යාලයේ මුත්තයියා නේවාසිකාගාරයේ තියෙන ඒ ඉඩම් අක්කර 2කට වැඩි ප්‍රමාණයක් ඒකත් පහුගිය දවස්වල පවර ගන්න UD එක පවර ගන්න පෞද්ගලික අංශයට දෙන්න තීරණය කරා. දැන් ඒක ඉස්සරහට එනවා. DS රණායක ඉස්කෝලේ ඉඩමත් විකුණන්න ලෑස්ති වුණා. යන්තම් ඒක නැවතුණා. හැබැයි කතා කරේ දේශීය ආර්ථිකය. දේශීය ආර්ථිකය ගැන කතා කරාට ඒ ගැන ලස්සන වචන පෙන්නුවට අද සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. අද ගොවිය මහපාරට ඇදවටිලා හාල් ටිකත් පිටරටින් ගේන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් මැයි මාසේ බාස්මති හාල් මෙට්‍රික් ටොන් 6000ක් පකිස්තානෙන් ගෙන්න ටෙන්ඩර් කැඳෙව්වා. ඒ මාසේ 31 වෙනකොට මෙට්‍රික් ටොන් 6000ක් පකිස්තානෙන් බාස්මති හාල් ගේ. ජූනි මාසෙත් අග වෙනකොට පොන්නිසම්බා මෙට්‍රික් ටොන් තවත් ලක්ෂයක් පිටරටින් ගෙන්නන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. හැබැයි කතා කරේ දේශීය ආර්ථිකය. ආපු ගමන් කිව්වේ හාල් මාපියාව මෙල්ල කරනවා, හමුදාවේ බ්‍රිගේඩියර්ලා ගෙනල්ලා මාධ්‍ය සම්දර්ශන දාලා ජනතාවට පෙන්වුවා මෙතනින් එහාට හාල් මිල වැඩි කරන්න බෑ, ගැසට් ගහනවා, ගැසට් ගහලා පාලනය කරනවා, පාරිභෝගික අධිකාරියට දානවා, දිසානායක හිටපු හමුදාවේ ලොක්ෙක් දාලා මේක පාලනය කරනවා, සෙල්ලම් බෑ කියලා කිව්වේ. නමුත් අද මොකද? ගැසට් පිසට් ගැසට් ගහන. අදත් බඳුළුගොඩ නැමැතුමා ලැජ්ජ නැතුව ඇවිල්ලා කියනවා අපි 98ට ගැසට් එක ගහලා තියෙන්නේ වැඩි මිලට විකුණොත් අල්ලනවා වට කරනවා කියලා. දැන් ගිහිල්ලා බලන්න කඩවල් වල ලොකුවට බෝඩ් එක ගහලා තියෙන්නේ 140යි 135යි මේ නියුඩු මේ සාමාන්‍ය හාල් සම්බ නෙමෙයි සම්බ 150යි 60යි. ඉතින් කතා කරේ වෙන එකක්, භාවිතාවේ තියෙන තව එකක්. දැන් මේ ගොවිය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ අද මුළු රටේම ගොවියෝ තමන්ගේ ගොවිතැන කරගන්න බැරුව අසරණ තත්ත්වයට වැටලා තියෙනවා. වී ගොවිතැන, එළවලු වගාව, පළතුරු වගාව, තේ වගාව, ඒ සියලු ගොවි උතුරේ දකුණ හැමතැන. ඇත්ත කතාව මොකද්ද? මම මතකයි ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මේ රසායනික පොහොර පිටරටින් ගේන එක නතර කරන තීන්දුව ගත්ත වෙලාවේ කිව්වේ මොකද්ද? පිටරටින් අපිට පොහොර ගෙන්නන්න කෝටි 6200ක් වියදම් වෙනවා. ගොවියට කාබනික පොහොර දීලා කාබනික පොහොර නිසා පාඩු වෙන අස්වැන්න අඩු වෙන එකට අපි වන්දි ගෙව්වත් අපිට ලාභයි.
පිටරටින් පොහොර ගේන්න යන වියදමට වඩා කොයිකද ලාභ කියලා බැලුවි. නැතුව මේ ගොවියට ආදරේට වකුගඩු රෝගය හැදෙන නිසා අනේ ඒක නිසා මේ මිනිස්සු මැරෙනවා. ඒ ගැන සත්චේතනාවෙන් නෙමෙයි. ඒ සත්චේතනාවෙන් වැඩ කරනවා නම් ප්‍රතිපත්ති අනුව යන්න ඕනේ. ප්‍රතිපත්ති මොකක්ද? සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 33 වෙනි පිටුව අරන් බලන්න. ජනාධිපතිවරයා මොකද්ද කියලා තියෙනවා. අපේ රට රසායනික පොහොර භාවිතාවෙන් කාමනික පොහොර භාවිතාව සඳහා ක්‍රමානුකූලව දස වසරක සැලැස්මකට අනුව ක්‍රියාත්මක කරන වැඩසටහනක් යනවා. ඒක තමයි තියෙන්නේ. ක්‍රමානුකූලව දස වසරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. හැබැයි මේක පාටම පොහොර ගෙනෙන්න ගැනීමත් ඇයි? සල්ලි නැහැ. ඒක තමයි ඇත්ත හේතුව. ඒ නිසා ආර්ථිකයේ කොයිතරම් වැටලද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. අද ඉතියෝපියාවට තපන් විදිහට අපේ රටේ රුපියල බාල්දු වෙලා තියෙන්නේ. අද වෙනකොට ඩොලර් එක රුපියල් 203ට වැහලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වෙට එන්නේ මේ ආර්ථික බංකොලොත්කම නිසා. අපි විදේශ සංචිතයේ ඩොලර් බිලියන 4ට අඩු වෙලා තියෙන්නේ. රටේ සල්ලි නැහැ. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා තමයි හැම ප්‍රශ්නෙකින්ම ජනතාව බැටකමින් තියෙන්නේ. මේ ආර්ථික සමාජමය අර්බුදය ගොඩ ගන්න මේ පාලනයට බැහැ කියන එක මේ ගෙවිච්ච කාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පු වෙලා අවසන්. ඔව්. මිලන් ජයතිලක මන්ත්‍රීතුමනි, දැන් ඔබතුමාලා පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට ලොකු හඬක් නගන පිරිසක්. ඔබතුමාලා ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් ලොකු හඬක් නගනවා. ආර්ථිකය පිළිබඳවත් ඔබතුමාලා නිරන්තරයෙන්ම කතා කරනවා. දැන් විතේහෙරත් මන්ත්‍රීතුමා කියන විදිහට දේශීය ආර්ථිකය රැකගන්න, දේශීය කර්මාන්ත රැකගන්න, ගොවියා රැකගන්න ප්‍රතිපත්ති මාලාවක් එක්ක තමයි වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ. දැන් මේ කියන චෝදනාව, ඒ කියන්නේ ආපු සැනින්ම විකුණන්නට පටන් ගන්න තියෙනවා ජාතික සම්පත්. ඒකම මෙතුමා නගන තව චෝදනාවක් තමයි කිසි නිසි කලමනාකාරීත්වයක් නැහැ කියන එක. කොරෝනාවත් හරියට පාලනය කරගන්න බැරි වුණා කියන එක. ඔබතුමා මොකද දකින්නේ? දැන් 2020 ආණ්ඩුව වාර ගන්නකොට තිබ්බ තත්ත්වෙයි දැන් මේ මොහොත වෙනකොටත් ඇති වෙලා තියෙන තත්ත්වෙයි ඔබතුමා මොන ආකාරයෙන්ද දකින්නේ? ඇත්තටම සුධර්මන්, මේ අද විපක්ෂයට ඇවිල්ලා කතා කරන කාරණා ගැන බැලුවහම අපි බලාගෙන හිටියා පහුගිය අවුරුදු 5ක කාල සීමාව තුළදී මෙතුමල්ලා මේ රටේ කරපු සංවර්ධනය මොකක්ද, ආර්ථික සංවර්ධන වේගය කොහොමද වැඩි කළේ අඩු කළේ, මේ රටේ ජනතාව පැහැදිලිව පහුගිය කාල සීමාවේ බලාගෙන හිටියා. ඉතින් මේ කාරණාව අපි විශේෂයෙන් අපි මේ පට්ටපල් බොරු වලට උත්තර දෙන්න කාලය ගත කරනවට වඩා සුධර්මන්, ඇත්තටම මේ වෙනකොට අපි රජයක් හැටියට අපේ රට ලොකු අර්බුදයක තියෙනවා කොවිඩ් වසංගතය නිසා. අපේ රට විතරක් නෙමෙයි සුධර්මන්, ගෝලීය වසංගතයක් නිසා මේක මුළු ලෝකෙම මේ වෙනකොට අති විශාල ප්‍රශ්න ගැටලු රාශියකට පත් වෙලා තියෙනවා. නමුත් අපි රජයක් හැටියට මේ රටේ ජනතාවට ඒ සහන සැලසීම, ඒ සියලු වැඩ කටයුතු ආර්ථිකය ක්‍රමවත්ව පවත්වාගෙන යාම අපි දශමකින්වත් පස්සට දාලා නැහැ. මේ 2019 වර්ෂයේදී නොපියවපු ණය හිගබිල්පත් බිලියන 423ක් මේ 2020 වර්ෂයේ ගෙවා දමමින් 2021 අපි පිරිසුදු අයවැයක් කරා යන්න වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ වගේම කොවිඩ් වසංගතය මැඩලීමට මේ මුකුත්ම කරන්නේ නැහැ, ක්‍රමවේදයක් නැහැ කියන මෙතුමාලා බිලියන 262ක් අපි මුදල් ප්‍රතිපාදන මේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. 2020 වර්ෂයේදී බිලියන 117ක් අපි මුදල් වෙන් කළා. ඒ වගේම 2021 වෙනකොට බිලියන 53ක් වෙන් කළා. ඒ වගේම එන්නත්කරණය සඳහා බිලියන 92ක් මුදල් ප්‍රතිපාදන අපි වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ සෑම කාරණාවක් හදාම සෞඛ්‍ය සේවාවන් ඉහළ මට්ටමකට ගෙනියන්න අපි සම්පූර්ණම සෞඛ්‍ය අංශයට අදාළ භාණ්ඩවල බදු සහන ලබා දීලා උපරිම සහයෝගය මේ වැඩ කටයුතු දීලා තියෙනවා. විතරක් නෙමෙයි, මේ කොවිඩ් වසංගතය නිසා පළවෙනි රැල්ල ආවා, දෙවෙනි රැල්ල ආවා, දැන් තුන්වෙනි රැල්ල ඇවිල්ලා තියෙනවා. හැබැයි අපේ රජය ගෙනියන වැඩපිළිවෙළවල අපි නවත්තලා නැහැ සුධර්මන්. කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන වැඩසටහනේ දැන් ඔබතුමාලට දකින්න පුළුවන්, ගමට ගියාම මේ ජනතාව ඒකට සාක්ෂි. ගමේ පාර කාපට් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගමේ පාලම ඉදිවෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ වෙනකොට නිවාස සෑම ග්‍රාම සේවා වසඟමකම නිවසක් නැති පිරිස්වලට නිවාස ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මම මේ පසුගිය දවස් කීපය තුළදී අපි නිවාස 30කට 39කට
මේ වෙනකොට පළවෙනි වැඩසටහන යටතේ අපි හදාගන්න ලබා දුන්නා මගේ ආසනේ විතරක් මේ වෙනකොට නිවාස 200කට ආසන ප්‍රමාණයක් හදනවා අලුතෙන්ම නිවාස නැති ජනතාවට ඒ තරක් නෙමෙයි අපි ග්‍රාමීය ක්‍රීඩා පිටි සකස් කරන්නේ සහ ජාතික පාසල් දහසක් වැඩසටහන අපි ගෙනහැල්ලා මේ වෙනකොට පාසල් දහසක් ජාතික පාසල් මෙතුමා කියනවා මේ අධ්‍යාපනයට අපි සහය දෙන්න හැ කියලා නමුත් මේ වෙනකොට අපි අපේ ක්‍රීඩා පිටි ඒ විතරක් නෙමෙයි ජාතික පාසල් වැඩසටහන මේ කාල සීමාවේ මේ තියෙන ආර්ථික මේ තියෙන රටේ තියෙන ගෝලීය වසංගතය නිසා අපිට පාසල් ටික විවෘත කරගන්න බෑ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විවෘතකරණයේදී ලොකු ගැටලුවක් තියෙනවා සුදන්න මේ විශ්වවිද්‍යාලයකට පාසලකට වඩා ලොකු ප්‍රශ්නයක් මේ විශ්වවිද්‍යාලයට දරුවෝ ගෙන්නන එක මෙතුමල්ලට තියෙනවා ප්‍රශ්නයක් අපි දන්නවා මෙතුමා එහෙම නෙමෙයි වෙන්න පුළුවන් මෙතුමාගේ පක්ෂයේ තීරණ වෙන්න පුළුවන් හැබැයි මෙතුමල්ලට තියෙන ප්‍රශ්නයක් මේ ශිෂ්‍ය ව්‍යාපාරය අද කඩකප්පල් වෙලා ඇති මේ හරහා ශිෂ්‍යයතුලින් අපි දකින්න අර කැට හොල්ලගෙන යවන්න අපේ තරුණ ප්‍රජාව එළියට දාගන්න අවස්ථාවක් නැතුව ඇති හැබැයි මේ විශ්වවිද්‍යාල හදිසිය හරි මෙහෙම විවෘත කරන ඔන්ලයින් ක්‍රමයේ යටතේ දැනටත් මේව අධ්‍යාපන කටයුතු සිද්ධ වෙනවා හදිසිය මේ කාරණාව කළොත් යාපනයේ ඒ වගේම ගාල්ල මාතර හම්බන්තොට මේ හැම පැත්තකින්ම ඒ විශ්වවිද්‍යාලයකට දරු වෙනවා ඒ එන සියලු ශිෂ්‍යෝ එක තැනකට ආවට පස්සේ මේක නැවත වතාවක් ලංකාව පුරාම පැතිරෙන්න පුළුවන් අවකාශය තියෙන තැනක් මේ විශ්වවිද්‍යාලය කියන්නේ ඒ රෝගය නිසා තමයි අපි විශ්වවිද්‍යාල වැහුවේ හැබැයි මෙතුමලා විශ්වවිද්‍යාල වැහුවේ මොන විදිහටද කියලා ඔබතුමලට අමුතුවෙන් අපි කියන්න ඕනේ නැහැ අපිට මතකයි මේ රටේ තිබ්බ ඒ නොයෙක් විදිහේ කඩාකප්පල්කාරී යුගවත් ඒ කාලේ මේ විශ්වවිද්‍යාල වහලා දැම්ම අවුරුදු ගණන් වැහුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අමුමම ඝාතනය වුණා ඒ ඒ ඒ යුගය ඇයි අමතක වෙලා තියෙන්නේ ඇයි මේ අලුතෙන් අර මේ අර මොනමලෙන්ද ඉපදিলা වගේ කතා කරන්නේ ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ සුදර්මන් මේ රටේ වර්තමාන තත්වයට අපි මුණ දෙන්න ඕනේ ඒ විතරක් නෙමෙයි අද මේ පෝර ගැන කතා කරනවා සුදර්මන් මේ අය අපි අපේ රාජකාරී ජනාධිපතිතුමා මේ රටේ ජනතාව ගැන හිතලා ගත්ත තීන්දුවක් පෝර ප්‍රශ්න මේ පෝර ප්‍රශ්නේ ගත්තොත් මේක අපේ රටේ මිනිස්සු දුක් විඳපු ප්‍රශ්නයක් අවුරුදු 50 56ක් තිස්සේ මේ රටේ හැම පාසලකම හැම විශ්වවිද්‍යාලකම සෑම තැනකම අපි අහලා දැකලා පුරුදු වෙලා තියෙන්නේ රසායනික පොහොර වලට. ඉතින් මේ අති විශාල කාර්යභාරයක් මේක ජනාධිපතිතුමා මේක එහෙම් පිටින් අනිත් පැත්තට හරවනකොට මේකේ වැඩපිළිවෙල ගැන පැහැදිලි කරන්න ගියාම තමයි සුදර්මන් මේ ප්‍රශ්නේ පැන නගින්නේ. මේකෙන් වාසි ප්‍රයෝජන ගන්නවා අද මෙතුමල්ල අද ජර්මනිය ඇතුළු රටවල් 8කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට බලාගෙන ඉන්නවා මේ රටේ මේ සිද්ධ වෙන මේ දැවැන්ත වැඩපිළිවෙල මේ කාබනික පොහොර ආශ්‍රිතව ව්‍යාපාරයේ ගොඩනගන්න ජනාධිපතිතුමා මේ එලි වෙච්ච ගමන් කතා කරපු වැඩක් නෙමෙයි මේක සුදර්ම මේක අවුරුදු එකහමාරක් තිස්සේ එතුමා අධ්‍යයනය කරලා මේ වෙනුවෙන් පොහොර වෙනුවෙන් වෙනම අමාත්‍ය ධූරයක් සකස් කරලා මොහාන් සිල්ල අමාත්‍යතුමා ඒ අමාත්‍යවරයා වශයෙන් පත් කරලා අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා බිලියන 1.5ක මුදලක් මේ වෙන් කරලා මේ කටයුතු ක්‍රියාත්මක කරගෙන අපි මේ වැඩපිළිවෙල ගෙනියනවා අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ වැඩපිළිවෙල අපි සාර්ථක කරන තැනට මේ රටේ මේ වෙනකොට සියලු වැඩසටහන් සකස් කරලා තියෙනවා ඒ හින්දා මේ ජනතාවට අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ ජනතාවට පොහොර ප්‍රශ්නයට ඔබට කිසිම ගැටලුවක් වෙන්න අතිගරු ජනාධිපතිතුමා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් ඔබව අමාරුව වැටෙන්න තියන්නේ නැහැ ඔබ විශ්වාස කරන්න ඔබට ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඇති වුණොත් මේ සම්බන්ධව ඒ වෙනුවෙන් වන්දිය ලබා දෙන්න සහ ඔබට සිදුවන පාඩුව ඒ රජය වෙනුවෙන් ජනාධිපතිතුමා ඒකට වැඩපිළිවෙලක් හදලා දෙනවා රජය වෙනුවෙන් දරන්න එහෙනම් මේ එක එක්කෙනා ගෙනියන වැඩපිළිවෙලට ඔබ සියලු දෙනා මේකෙදි මුහුණ දෙන්න යන්න එපා මේ පිටිපස්සේ ගිහිල්ලා රැවටෙන්න එපා ඔබේ අපි මෙච්චර කාලයක් දැක්කා මේ රජරට ප්‍රදේශ අහිංසක ගොවියන්ගේ සහෝදරයෝ අම්මා තාත්තා දරුවෝ වකුගඩු රෝග හැදිලා මැරෙනවා පිළිකා රෝග හැදිලා මැරෙනවා මේ වගේ යුගයක් අවසන් කරන්න තමයි අතිගරු ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල ගෙනහැලා තියෙන්නේ එහෙනම් ඔබේ සහය ලබා දෙන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමනි දැන් වීතේහෙරත් මන්ත්‍රීතුමක වේදිර දැන් මේ ආණ්ඩුව මේ රට බාර අරගෙන පළවෙනි කාර්තුවේදීම ආර්ථිකය කඩන් වැටලා තියෙනවා. ඒ කියන්නේ 2020 පළවෙනි කාර්තුවේදී මාර්තු මාසයේ තමයි කොරෝනා
වසංගතය අපේ රටට එන්න පටන් ගත්තේ. හැබැයි ජනාධිපතිතුමා රට බාරගත්තේ 2019 අග නොවැම්බර් මාසයේ වෙනකොට. එතකොට ඒ කාලේ ඉඳලා මාස 3ක 4ක කාලයක් තමයි පරාසයක් තිබ්බේ. ඔබතුමාලා තමයි අවුරුදු 4මාරක් 5කට ආසන්න කාලයක් රට පාලනය කරේ යහපාලන ආණ්ඩුව හැටියට. වගකී යුත්තේ ඔබතුමාලා නෙවෙයිද? සුදර්මන් මේ කවුරුත්වක් කියන්න ඕනේ. හැබැයි 2019 අපි රට බාර දෙද්දි නිදහසෙන් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම් තිබුණු වසර බවට පත් වෙලා තිබුණා. නිදහසගත් 1948 48න් පස්සේ ලංකා රජයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1950ක් බවට පත් වෙලා තිබුණා 2018. 2019 1900ක් කියලා තිබුණා. ඒ රාජ්‍ය ආදායම අද වෙද්දි බිලියන 1350ට අඩු වෙලා තියෙනවා. මේ මම මේ පෙන්වන්නේ අපේ රටේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක්ගේ එකක්. එක්කෝ අවුල් කරන නැත්නම් විනාශ කරන්න. මේ කියන්නේ හිටපු මහ බැංකුව නියෝජ්‍ය අධිපති. ඔහු මේක විග්‍රහ කරනවා මේකට ප්‍රධාන හේතුව රාජ්‍ය ආදායම අඩු කිරීම. එයා කියනවා මේකෙදි මේ බලවත් ප්‍රශ්නයකට පත් වෙනවා මේ රාජ්‍ය ආදායම අඩු කිරීම බිලියන 600කින්. බිලියන 600කින් රාජ්‍ය ආදායම අඩු වුණාම ඒකේ හේතුව හින්දා තමා සුදර්මන් ලෝක ශ්‍රේණිගත කිරීම ණය ශ්‍රේණිගත කිරීම වලින් අපිව CCC තත්ත්වයට පත් කළේ. රාජ්‍ය ආදායම අඩු වුණාම අපි ණය ගෙවන්නේ කෙසේද? මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒක නිසා CC තත්ත්වයට පත් වුණා. මේිට වැඩි මෙතනින් පහළට ගියාම බංකොලොත් තත්ත්වය. බංකොලොත් තත්ත්වයකට පත් කරන්නේ නැහැ ලේසියකින්. නමුත් මේ තත්ත්වයට පත් වුණාම රටෙන් රටවලින් ණය ගන්න බෑ. ණය ගන්න බැරි නිසා නේද දැන් බංග්ලාදේශයේ අපිට වඩා දරිද්‍රතාවයෙන් වැඩි බංග්ලාදේශුන් අපිට ඩොලර් මිලියන 250ක් ඉල්ලන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයට පත් කළේ කවුද? මේ තත්ත්වයට පත් කළේ මේ රජය. මේ රජය ආපු ගමන් 2019 ජනාධිපති වෙන ජයග්‍රහණය කරලා 2020 මහමැති වෙන ජයග්‍රහණය කිරීම සඳහා බදු අඩු කිරීමක් කළා. ඒ බදු අඩු කිරීම තුළ රාජ්‍ය ආදායම අඩු වුණා. රාජ්‍ය ආදායම අඩු වීම තුළ මේ රටේ විශාල ප්‍රශ්න ඔබවා දන්නවා සුදර්ම අද වෙද්දි මේ අවුරුද්දේ රාජ්‍ය ගිය 2020 රාජ්‍ය ආදායම බිලියන 1350යි කෝටි 135000යි වියදම බිලියන 4800යි කෝටි 480000යි. ගෙදරක් පාලනය කරන්න කොහමද? ගමක් පාලනය, ගෙයක් කඩයක් පාලනය කරන්න පුළුවන්ද? එහෙම ආදායම පරතරයක් මෙහෙම තිබිලා. අපි 2015-19 කාලෙදි නිදහසෙන් පස්සේ 54-55 ඒ කාලෙන් පස්සේ 2017-18 රාජ්‍ය ආදායම ඇති වෙලා තිබුණා. රටේ පුනරාවර්තන වියදම් ඒ කියන්නේ පඩි ගෙවන්න, ණය පොලිය ගෙවන්න අපේ රාජ්‍ය ආදායම ඇති වෙලා තිබුණා, ඉතුරුත් වුණා. අද බලන්න අද රාජ්‍ය ණය වාරිකය පොලේ කෝටි 215000යි. රාජ්‍ය ආදායම කෝටි 135000යි. ඒතන ණය වාරික පොලිය ගෙවන්න බෑ, පඩි ගෙවීම කෙසේ වෙතත්. ඉතින් මේක තමයි සත්‍ය තත්ත්වය. ඒක හින්දා තමයි මේ රජයට සිද්ධ වෙලා තියෙන්නේ මේ සුදර්මන් සල්ලි අච්චු ගහන්න. දැන් සල්ලි අච්චු ගහ ප්‍රමාණය බලන්න කෝටි 128000 කීය වෙද්දී සල්ලි අච්චු ගහලා. විශාල ප්‍රමාණයක්. ඉතින් මේ තත්ත්වය තුළ මේ තත්ත්වය සිම්බාබ්වේ මම දැක්කා මේක තියෙනවා. සිම්බාබ්වේ වගේ ගිහිල්ලා ට්‍රිලියන ඉක්මයි කෝටි 112800ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. ඉතින් මේ සල්ලි අච්චු ගහන්න හේතු වුණේ මේ තත්ත්වය. දැන් අද වෙද්දි අපි මේ රට බාර දෙද්දි අපේ රටේ වත්කම ඩොලර් බිලියන 80-84යි. ඒ කියන්නේ කෝටි 15 ලක්ෂ ගාණක්. හැබැයි දැන් අද වෙද්දි රටේ වත්කම ඩොලර් බිලියන 80යි. ඒ කියන්නේ කෝටි 14,400ක් ඩොලර් එක 185 ගාණ මේගොල්ලෝ ගණන් අද දෙන්නේ මේ මහ බැංකු වාර්තාව අනුව. ලෝකේ පෝසත්ම පුද්ගලයා ශ්‍රේෂ්ඨ සමාජයේ අයිතිකාරයා. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 120යි. අපේ රටට වැඩි තනි පුද්ගලයෙක්ගේ වත්කම. ඉතින් අපි ඒ තත්ත්වයකට පත් වෙලා සංචිත තිබුණා බිලියන 8ක්. ඒ බිලියන 8 දැන් 4.4ට අඩු වෙලා. ඒ කියන්නේ රත්තරන් තියෙන ඩොලර් බිලියන 500ක්. අපිට මාසෙකට සාමාන්‍යයෙන් බඩු ගේන්න දැන් ආහනයන සීමා කිරීම මත අපිට ඩොලර් බිලියනයක් යනවා. එතකොට දැන් මේ පස්වෙන්දා මේ ජූලි පස්වෙන්දා ඩොලර් බිලියනක් ණය ගෙවන්න. දැන් ඒක ගෙවනවා මේගොල්ලෝ. හැම තැනින්ම ණය ඉල්ලනවා. දැන් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක් ඉල්ලලා තියෙනවා. තව ඩොලර් මිලියන 1000ක් ඉල්ලනවා කතා කරලා තියෙනවා. චීනෙන් ඩොලර් මිලියන 500ක් ගත්තා. තව 700ක් ඉල්ලනවා. බංග්ලාදේශෙන් 250ක් ගත්තා. එතකොට කොරියාවෙන් 500ක් ගත්තා. මෙහෙම මේ තව මාස 3 මාස 6 අවුරුද්දේ මෙන්න මේ ඩොලර් ඉල්ල ගන්නවා. දැන් බැංකුවල ඩොලර් නැහැ. දැන් ඔයා ගිහිල්ලා මොනවා හරි බඩුවක් ගේන්න හැදුවොත් බැංකුවේ ඩොලර් නැහැ. පුද්ගලික අංශයෙන් ගන්න ඕනේ. බැංකුවේ කියන ඩොලර් එක රුපියල් 203යි 204යි කියලා පුද්ගලික අංශය 220යි. කළු කඩේ ඩොලර් එකක් 220යි. ඩොලර් එක 220ට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ ඇතිකලේ කවුද? මේ රාජ්‍ය ආදායම අඩු කරලා. දැන් ණය බලන්න අපේ දළ දේශීය නිෂ්පාදනයේ ණය මේ පොතේ තියෙන 101% කියලා.
සත්‍ය වශයෙන් 100ක් නෙමෙයි 110ක්. හැබැයි ණය ලෝකේ රටවල් වල ණය දළ දේශීය ස්පයි ණය වැඩිම රට ජපානයේ. ජපානයේ තමයි දළ දේශීය ස්පයි 150 ගණක් නැහැ. ඉතාලියේ 236ක් නැහැ. ඇමරිකාව 110ක් නැහැ. එංගලන්තේ 100ක් නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ණය ගෙවන්න රටේ ආදායමෙන් 125යි යන්නේ. අපිට රටේ ආදායම මදි ණය ගෙවන්න. රටේ ආදායම බිලියන 1.2 කෝටි 1,25,000යි. ණය වාරික පොලි විතර කෝටි 215,000යි. ඉතින් කොහොමද මේක කරන්නේ? ඉතින් මේක ඇති කරගත්තේ කවුද? දැන් ඉස්සෙල්ලාම සුදර්මන් 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා මොකද්ද කිව්වේ? ආසියාවේ ආශ්චර්ය. නේ? ආසියාවේ ආශ්චර්ය කරන්න කියලා ආවා. ඒ වෙලාවේ නිදහස අපේ නිදහස අර 1,50 තමයි පළවෙනි ණය වාරිකේ ගත්තේ. කෝටි 65යි පළවෙනි ණය වාරිකේ මිලියන 650යි. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ආවේ 2005 අවුරුදු 55කට පස්සේ. 2005 වෙද්දී සමස්ත ණය අපේ රටේ ණය ප්‍රමාණය කෝටි 222,000යි. අවුරුදු 55ටම කෝටි 222,000යි. ඒ වෙලේ හිටිය රටේ ජනගහණයෙන් බෙදුවා එක් පුදුලේ රුපියල් 95,000ක් ණය වෙලා හිටියා ආසියාව ආශ්චර්ය පටන් ගද්දි. ආසියාව ආශ්චර්ය අවසන් වුණේ කොහොමද? කෝටි 750,000ක් ණය කරලා. අවුරුදු 55ට කෝටි 222,000 ණය 2005 සිට 2015 වෙද්දී කෝටි 750,000යි. ඒ කෝටි 750,000 වෙද්දී හිටිය ජනතාවෙන් බෙදුවා එක්කෙනෙක් 400,000යි. ආසියාව ආශ්චර්ය කෙරුවා අවුරුදු 5ක් රට 10ක් රටපාලනය කෙරුවා එක් පුද්ගලයෙකුගේ රුපියල් 95,000 ණය ප්‍රමාණය 400,000ක් කෙරුවා. කරලා බාර දුන්නා. ඊට පස්සේ සෞභාග්‍ය දැක්ම කියලා පටන් ගත්තා එයා සහෝදරයා. සෞභාග්‍ය දැක්ම පටන් ගත්තේ අනුරාධපුරේ පළවෙනි රැස්වීමේදී කිව්වේ මට එද්දි අයියා කිව්වා මේ අහිංසක ගොවියන්ට පොර 500 දෙන්න එපා නොමිලේ දෙන්න රසායනික පොර නොමිලේ. එතකොට අර වකුගඩු ප්‍රශ්න මේ වකුගඩු වලින් ජනතාව මැරුණා ඒක කිසි දෙයක් මතක නැහැ. ඒක කිසි දෙයක් මතක නැහැ අපි පොර නොමිලේ දෙන්න කියලා කිව්වා කියලා කිව්වා. එතකොට දැන් මේ වකුගඩු ප්‍රශ්න ඇවිල්ලා මැරෙනවා පිළිකා හැදෙනවා ජනතාවගේ විශාල කැක්කුමක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පොර නොමිලේ දෙන්න කියලා සෞභාග්‍ය දැක්මේදී කිව්වා අවුරුදු 10කින් කාබනික තත්ත්වයට යනවා කියලා. රටේ ආදායම අඩු කරගෙන ප්‍රශ්න ඇති වුණාම දැන් මේක ආයේ සද්ද මේ ජනතාව කෙරේ බොහොම හිත උණු වෙලා දැන් ඒ සෞභාග්‍ය දැක්ම ගේන්න ගිහිල්ලා දැන් වෙලා තියෙන දැන් රටේ ගොවි ජනතාව හෙන ඉල්ලනවා. මුන්ට හෙන ගහන්න ඕනි කියලා දැක්කේ නේද ඔයාලා? දැන් කුෂිකර්ම එතුමා කියනවා පෝර හිඟයක් නැහැ. මේක මාෆියාවක්. මේක පෝර මේ ගේන මේ වෙළඳොත් එක කරන වැඩ. හැබැයි ගමේ ජනතාව කුඹුරු ගොවියෝ පළතුරු ගොවියෝ එළවලු ගොවියෝ තේ ගොවියෝ සියලුම ගොවීන් හෙන ඉල්ලනවා. ඉතින් මේ ලංකා ඉතිහාසයේ මෙච්චර ඉක්මනට සුවවන්න මිනිසුන්ට එපා වෙච්ච ආණ්ඩුවක් නැහැ. දැන් මේ මම මේ කියලා නතර ගන්නවා. ඊට පස්සේ ආසියාව ආශ්චර්ය ගන්නලා එක සහෝදරයෙක් අවුරුදු 10ක් කරලා 95,000 400,000 කෙරුවා. ඊට පස්සේ ආසියාව ආශ්චර්ය සෞභාග්‍ය දැක්ම ගන්නලා ලක්ෂ කෝටි ලක්ෂ 13ක් කෝටි 13 ලක්ෂයක් තිබෙච්ච ණය ප්‍රමාණය කෝටි 15,00,000 එක අවුරුද්දට දෙකක් වැඩි කරලා දැන් එයාටත් කරන්න බෑ. අපි ඇවිල්ලා ඒක තමයි සර් ෆේල් කියලා සර්ලා දෙන්නම් ෆේල්. ඒත් දැන් තව සර් කෙනෙක් ගියනනෝ ඒ පිටිපස්ස හිටිය සර් ෆේල් වෙලා ඉන්න හිටිය ෆේල් වෙලා එළියට දාලා ෆේල් කරන්න හදනවා. දැන් තව සර් කෙනෙක් ගියන යනවා. දැන් එයාට තමයි මේක කරන්න පුළුවන් කියලා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔව්. ජගත් කුමාර මන්ත්‍රීතුමනි මයිතන ඔබතුමාට චෝදනා ගණනාවක් තියෙනවා. ඒවට පිළිතුරු දෙන්න. පළවෙනි වටේදීම මයිතන ඔබතුමාට මේ පිළිතුරු දෙන්න වෙලා තියෙනවා. මොකද අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා වගේම වීතේරත් මන්ත්‍රීතුමත් මේ කරුණු කාරණේ කියන්නේ ඔබතුමාලට බාර දුන්නේ හොඳ ආණ්ඩුවක්. ඔබතුමාලට බාර දුන්නේ ආර්ථික වශයෙන් යහපත් රටක්. ඔබතුමාල මේ වෙනකොට ඉතා ඉක්මනින් අවුරුදු එකමාර දෙකකටත් කලින් රට වටලා ආර්ථිකේ වටලා තියෙනවා. ඇයි මේ තත්ත්වයට ආණ්ඩුව වැටලා තියෙන්නේ? දැන් මෙතුමා මම පළමුව ස්තුතිවන්ත වෙනවා අද කාලයකට පස්සේ ඔබ ආයතනයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න මේ වැඩසටහන තුලා වැඩසටහන පටන් අරගෙන අපට අවස්ථාව ලබා දීම පිළිබඳව ඒ වගේම මෙතුමා කියන ඒවලට මට හිතෙන්නේ ඇත්තටම මෙතුමාලාට පුළුවන් මිනිස්සු අන්දන්න. හැබැයි මෙතුමාලා දන්නේ නැහැ මිනිස්සු අන්දන වට මෙතුමාලා අන්දන අන්දන දේවල් අහක් කරනවා කියලා. මොකද මේ රටේ මිනිස්සු අවබෝධයෙන් බුද්ධියෙන් ඉන්න අය. මෙතුමා කියන්න පටන් ගන්නෙම මාස මේ ආණ්ඩුව ඉතා ඉක්මනට එපා වෙච්ච ආණ්ඩුව කියලා. මෙතුමාලා එපා වෙච්ච මේ කොච්චර? මෙතුමාලා මාස 6ක් යනකොට එපා වුණා මහදවල් මහබැංගු වංකොල්ල කාලේ. දැන් අද මෙතුමා උත්තර දෙන්නේ නිකන් තොත්ත බබෙක් වගේ මේ සියලු වැරදි මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ආණ්ඩුව ඇතුළේ සිද්ධ වුණා කියන කාරණාව පහුගිය කාලේ සහ වර්තමානයේ. අපි පැහැදිලිවම කියන්න ඕන මෙතුමාලා ආණ්ඩුවක් අපිට දුන්නේ. විතේරත් මන්ත්‍රීතුමත් කියපු සමහර කාරණා මට hina යනවා. මොකද එතුමාලා පහුගිය කාලේ යහපාලනෙත් එක්ක නිකන් එකට දීග කෑව. දීග කාපු නිසා තමයි මෙතුමාලා පුද්ගලිකව කොතරම් අවංක වුණත් අර එකට දීග කන්න ගිහිල්ලා අවසානයේ 39 ඊගාවට තවත් විශාල ප්‍රමාණයක් හිටියා. එහෙම මන්ත්‍රීවරු 30 විශාල මට්ටමකින් ඉඳලා අවසානයේ
සියයට පහ දක්වා තියලා ඊට පස්සේ දැන් තුනට ඇටලා තියෙනවා. එතකොට මේ මිතුමාලා කියනවා ජනතාව ප්‍රතික්ෂේප කරලා. දැන් කවද ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ? වැඩියෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙන මේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ. හැම මෙතිවරණයකම පහුගිය කාලේ උඩ ඉඳන් පහළට යනකම් පැටලලා තියෙනවා. ඇයි පහුගිය මෙතිවරණයේදී මෙහෙම වුනේ? මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි යහපාලන ආණ්ඩුවත් එක්ක එකට දිග කාලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක විවිධ කමිටු වල ඉඳලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුම් රාජපක්ෂ පවුලෙන් පරිගන්න ගිහිල්ලා විවිධ රටට වින කරනකොට නිහඬව කටයුතු කළා. අද වරාය බදු දීම හෝ වෙන කාරණාව මහා පෞද්ගලිකණය කියන දැන් එතුමාලගේ ඇස් පෙනුනේ නේ එක්ක ඇස් පෙනෙන්නේ නැතුව වගේ හිටියා. පහුගිය කාලේ අර MMC ගිවිසුම ගහන්න යනකොට මෙතුමාලා අපූර්වට ඇමරිකාවත් එක්ක. එතකොට මෙතුමාලා පරාය බදු දෙනවා සීනට ඒ වෙලාවේ හම්බන්තොට අපි තමයි අරගල කරේ. අපි අරගල කරනකොට මෙතුමාලා බොහොම සද්ද නැතුව බලාගෙන හිටියා. තව බොහෝ දේ තියෙනවා එතුමාලා නිශ්ශබ්ද හිටපු පහුගිය ආණ්ඩුව කාලේ. එහෙම ඉඳලා අද කියනවා මේ ආණ්ඩුව තමයිලු මේ සියලු වැරදි කරලා තියෙන්නේ. ඉතින් වරද්ද කලේ කවුද කියන කාරණාව ජනතාව දන්නවා. ජනතාවට එකම කාරණාව දෙතුන් සැරේ කිව්වයි කියලා බොරුවක් ඇත්ත කරන්නවත් ඇත්තක් බොරුවක් කරන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. මම පිළිගන්නවා සුධර්ම එක කාරණාවක් අද අපේ ආණ්ඩුව කෙරේ විශාල විශ්වාසයක් බලාපොරොත්තුවක් තිබු ජනතාවක් ඉන්නේ. ඒ විශ්වාසයේ බලාපොරොත්තු අපිට ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. මොකද ලෝක වසංගත තත්ත්වයක් එක්ක අපි හිතපු වේගයෙන් ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නවත් රටේ සංවර්ධන ඉස්සරහට යන්නවත් ජනතා අපේක්ෂා ඉෂ්ට කරන්නත් පුළුවන් වෙලා නැහැ. ඒක ලෝකේම ඉතා දියුණු ශක්තිමත් බලවත් රටවල් පවා මේ වෙලාවේ හතරගාටි දාලා ඇද වැටලා තියෙනවා. ලෝකේ ආධාර නැහැ. ලෝකේ සහයෝගයක් නැහැ. ඒ වගේම අපේ රටේ ආර්ථිකය මෙතුමාලා කියන ආර්ථිකය වැටලා ඔව් ආර්ථිකය වැටලා තියෙනවා. අපේ විතර නෙවෙයි ලෝකේ අනිත් රටවල් වල. අපිට පේනවා මාසයක් දෙකක් වැහුවාම රටේ සංවර්ධනය අතර වෙනවා. රටේ එදිනදා නිෂ්පාදන ටික අඩු වෙනවා. අපේ රටෙන් පිට රටට විකුණා ගන්න තියෙන ටික භාණ්ඩ ටික වෙන්න පුළුවන් වෙනත් සුළු අපනයන වෙන්න පුළුවන්. මේවා ඒ ආකාරයටම යවා ගන්න බැරි වෙනවා. විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා ඔක්කොම අමතක කරලා ඉතාම හොඳ කාලෙ රටේ හොඳම කාලෙ ගත්තේ පහුගිය යහපාලන ආණ්ඩුවේ මෙතුමාලත් ඇමතිකම් දරපු ඒ ආණ්ඩුව. ඒ ආණ්ඩුව ඒ එදා අරගෙන මොකද්ද කරේ? රටේ සියලුම දේ විකුණන ගමන් රටේ ආර්ථිකය කඩාවැටෙන්න කටයුතු කරලා රටේ සංවර්ධනය නැති කරලා මහදවල් මහබැංකු මංකොල්ල ගමන් අනිත් පැත්තේ රටේ තස්වාදයේ නැවතෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාවට නිදහසේ ඉන්න පුළුවන් රටේ ඒකීයභාවයේ රැකෙන රටේ තස්වාදයේ නැති කරලා නිදහස් සංවර්ධනීය ශ්‍රී ලංකාවක් ලබා දුන්නා. එතුමාලා වැඩ කරලා පෙන්වලා තියෙන නිසා මම විශ්වාස කරනවා අපේ ආදරණීය ජනතාව තව දුරටත් එතුමාලා ගැන විශ්වාසය තියෙයි. මොකද තාම අපි අවුරුදු එකමාරයි. මේ අවුරුදු එකමාර කාල පරිච්ඡේදය තුල අපි සම්පූර්ණයෙන්ම මේ කොවිඩ් වියසනයත් එක්ක ඉන්නේ. එතුමා කියන්න හදනවා අපි 2002 මාර්තු වෙනකොට ආර්ථිකය අඩු වෙලා කියලා. අපි මෙතුමාලට දුන්නේ 107.3% විතර ආර්ථික වර්ධනය තිබුණු රටක් 2015. හැබැයි මෙතුමාලා අපිට දෙන්නේ 2.3% විතර තියෙන රටක්. ඒ රටේ ව්‍යසනයක් නැතුව ස්වභාවික විපතක් නැතුව කිසිදු ගැටලුවක් නැති ඉතා හොඳ රටක් දීලා තමයි මේ අපිට ආර්ථිකය වැටිලා සංවර්ධනය නැති වෙලා නැවත තස්තවාදයට ඇවිත්විලා රටේ සියලුම අර්බුද මැද්ද තමයි අපිට ලබා දෙන්නේ. එතකොට මාස 4කින් පාතිහාර බහන්න ගෝඨාභය රාජපක්ෂට මහින්ද රාජපක්ෂ මැතිතුමා නෙමෙයි කාටවත් පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒක ඇමරිකාවේ ජනාධිපති මෙහි ඇවිල්ලා ගත්තත් ඒක ඒ විදිහට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් ඒ අතරෙත් යම් යම් සංවර්ධනීය කටයුතු විශාල ප්‍රමාණයක් අපේ මිලාන් මන්ත්‍රීතුමා කිව්වා වගේ අද කොවිඩ් කියලා සියලු වැඩ නවත්තලා නැහැ. මෙතුමාලට ඕනකම තියෙන්නේ අපි කරගෙන යන සියලු වැඩ කටයුතු නවත්තලා මේ කොවිඩ් එකේ පැටලලා ඉඳලා තව අවුරුද්දක් දෙකක් යනකොට චන්දික කියන්නේ අමුතුලා පේල් මේ මුකුත් කරලා නැහැ කියලා කියන්නේ මේ ලෑස්ති වෙන්නේ. හැබැයි අපි පැහැදිලිවම කියනවා කොවිඩ් එක ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ලෝකේ කොවිඩ් ව්‍යසනය සර්ව සම්පූර්ණව පාලනය කරපු රටක් හොයා ගන්න ඕන නම් හරි අසීරුයි. මොකද අද සුධර්මන් හොඳ වෙන කෙනා තව සතියකින් කියනවා ආයි අර්බුද ඇවිල්ලා කියලා. ඒක චීනෙට වුණා, ඒක රුසියාවට අද වෙලා තිනවා, ඕස්ට්‍රේලියාවට අද පහුගිය කාලෙක ඔය රටවල් ඔක්කොම මේව පාලනය කරා හොඳයි කියලා. දැන් රුසියාව එන්නත් තිනවා, චීන එන්නත් හදනවා. ඒ තියෙද්දි තේ රටවල ඉන්දියාවේ මේ සියල්ල කරද්දි මේ කොවිඩ් ව්‍යසනේ අපිට පාලනය කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මට කාරණා ගොඩක් තියෙනවා මෙතුමාලා කියපු උත්තර දෙන්න. නමුත් මම විශේෂයෙන් මතක් කරනවා මේ අර්බුද මැද්ද තමයි
අපි මේ රට බාර අරගෙන තියෙන්නේ කඩා වැටිච්ච රටක් දුන්නේ මට මගේ ඉගව විලාසෙන් හරි අඩු කරලා මෙන්න මේකට පුංචි වෙලාවක් දෙන්න මෙතුමාලා අපේ රට ගැන කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ මේකේ ණය බරතාවයේ වැඩි උනාය කියලා දැන් 2005 අග රාජ්‍ය ණය බිලියන තිබුණේ 2222යි එවිට දලදේශීය නිෂ්පාදනයේ සාපේක්ෂව ණය බරතාවයේ 91ක් මහින්ද මහත්තයා ගන්නකොට එතකොට 2014 අග දක්වා අවුරුදු 9 කාල තුර රාජ්‍ය ණය බිලියන 5265ක් අපි ගත්තා ඒ කාලේ ඒකෙන් අපි වැඩි වෙලා තියෙනවා ඒ වෙනකොට 7787 බිලියන ණය බරතාවයේ 91 ඉඳන් 72කට අඩු වුණා මොකද අපේ ඒ සංවර්ධනයේ සහ ආර්ථික වර්ධන වේගයත් එක්ක 2019 අග දක්වා අවුරුදු 5ක කාලේ 2015 තුල රාජ්‍ය ණය බිලියන 5544කින් වැඩි වී මෙතුමාලා හිටියේ අවුරුදු 5යි ඒ කාලේ මෙතුමාලා 5544ක් ගත්තා රාජ්‍ය ණය බිලියන ඒ අරගෙන 13 බිලියන 13031ක් බවට පත් වුණා ණය බරතාවයේ 187ක් දක්වා වර්ධනය කරලා දුන්නා කවුද අපිද මේ මෙතුමාලා හිටපු ආණ්ඩුව දැන් බබ්බු වගේ ඇවිල්ලා කතා කරනවා අපි හොඳට දුන්නා මේ දැන් විනාශ වෙලාද එහෙම වෙලා නැහැ ඉතාලම නරක තත්ත්වයක රටක් දුන්නේ ඒ අතරේ කොරේ පිටට මරේ වගේ මේ කොවිඩ් වෙස්සන ඇත්තාවා ඒ තත්ත්වය තුල තමයි අපි මේ පාලනය කරගෙන යන්නේ නමුත් මේක සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෑ අද ජනතාවගේ ප්‍රශ්න අපිට තේරෙනවා ඒ හැම ප්‍රශ්නයකටම විසඳුම් දෙන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා කියලා අපි තාම ගෞරවයෙන් මතක් කරනවා ආදරණීය ජනතාව ඔබ කිසිරිනේ තුලාව දේශපාලන සංවාදයේ සමගිනි ප්‍රධාන පාලක මැදිරියස් සමග සම්බන්ධී නැවතත් තුලාව සංවාදයේ සමගින් එකතු වෙනවා උපනවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගිනියෙක් විසිටින්නේ රටේ ආර්ථිකයත් සමග රට කොහොමද ඉදිරියට ගෙනියන්නේ මේ මොහොත වෙන විට ලෝක ආර්ථිකයත් දැඩි අර්බුදයක රටේ ආර්ථිකයත් දැඩි අර්බුදයක මේ පළවෙනි වටේදීම එළිදරව් වෙච්ච කරුණු කාරණා කීපයක්ම තියෙනවා විපක්ෂයේ පැත්තෙන් නගන චෝදනාව තමයි බාර දුන්න රට හරියට නිසි කලමනාකාරීත්වයකින් තොරව තමයි වත්මන් ආණ්ඩුව ගෙනියන්නේ කියලා ආණ්ඩුව පැත්තෙන් කියන දේ තමයි බාර දුන්නේ වැටිච්ච ආර්ථිකයක් එක රටක් කියලා. මේ තේරත් මන්ත්‍රීතුමනි ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ගත්තොත් ඔබතුමන්ලට චෝදනාවක් නැගෙනවා පහුගිය යහපාලන ආණ්ඩුවට ඔබතුමන්ලත් සම්බන්ධයි කියලා. ඔබතුමන්ලත් මුක්කු ගැහුවා කියන වචනෙන්ම කියනවා. ඔබතුමන්ලා යහපාලන ආණ්ඩුවේ ඉඳලා යම් යම් කාර්යතව්‍යනුත් මෙහෙව්වා කියන චෝදනාවක් තියෙනවා. ඒ ආර්ථිකය වැටුණා නම් රට වැටුණා නම් ඔබතුමන්ලත් ඒකට වක් කියන්න ඕනේ නේද? ඒ ප්‍රශ්නේ මතු කරපු එක හොඳයි. මොකද මේ රටේ ජනතාවට මට ඒක පැහැදිලි කරන්න ඕනේ. අපි මේ රටේ දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවා නම් ඒ හැදුවේ 2004 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා එදා ඔය කියන බුලත් කොලේ ඒ සන්ධානේ හැදුවෙත් අපි ඒතර ගිහිලා රට වෙනස් කරන්න මැදිහත් වුණෙත් අපි ඒ පාලනයත් එක්ක අපි හවුලේ ආණ්ඩු කරා මිසක් වෙන කිසිදු පක්ෂයක් එක්ක අපි හවුලේ ආණ්ඩු කරලත් නැ මුක්කු ගහලත් නැ ගහන්නෙත් නැ ඒ නිසා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හතර ගාතෙන් වැටිලා හිටපු වෙලාවේ අපිට මතකයි ඔය චණ්ඩි බණ්ඩි කවුරුත් හිටියේ නැහැ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවද්දි එතකොට මේ ඔක්කොම බහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලයත් බහලා තිබුණේ එහෙම තත්වයකදී තමයි එදා 2005 මැතිවරණය කරේ ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒක වෙනම කතාවක් ඒ අපි මැදිහත් වෙලා කරපු දේ අපි මේ රටේ ජනතාවට යමක් දිනා දුන්නා හැබැයි එතනින් එහාට ඒ පාලනේ වැරදි පාරේ ගියා. ඒ වැරදි පාරේ යනකොට අපි ඒක අනුමත කරන්නේ නැහැ. අපි ඒකට පැහැදිලිව අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු. එක්සත් ජාතික පක්ෂයේ පාලන කාලේ ඔය මහ බැංකු බැඳුම් කර වංචාව ගැන කියනවා. කවුද මේ රටේ ජනතාවට මහ බැංකු බැඳුම් කර වංචාව ගැන දැනුම් දුන්නේ? ඒක හෙළිදරව් කරේ කවුද? ඔය කියන මහතුරුද? කොයි දීටේ මහතුරු? ඒක හෙළිදරව් කරේ ජනතාව විතරනේ අපි. පෙබරවාරි මාසෙ 28 වෙනිදා මහදවාලේ මහ බැංකුව කොල්ල කාපු ගමන් අපේ සුනිල් නඳුනැත්ති මන්ත්‍රීවරයා හදිසියෙම මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ හොරකම ගැන රටට හෙළිදරව් කරේ පළවෙනි වතාවට මාර්තු මාසේ 16 වෙනිදා අනුරුද්ධ දිසානායක අපේ පක්ෂේ නායක සහෝදරයා පාර්ලිමේන්තුවේ මහ බැංකුව බැඳුම් කර වංචාව පිළිබඳ ඍජුව ප්‍රශ්න කරේ ඒ ජනතා විමුක්ති අපි ඒ නිසා අපි කවදාකවත් ඒවා වහලත් නැහැ වහන්නෙත් නැහැ ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂ පාලන කාලෙදී මේ රටේ ජාතික සම්පත් විකුණද්දි ඒ ජාතික සම්පත් වල විකුණීමට එරෙහිව දැඩි අරගල කරේ අපි හම්බන්තොට වරායේ හම්බන්තොට වරායේට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඡන්දයක් තිබුණා ඒක
විශේෂ මෙතුමන්ලා හිටියෙත් නැහැ පාර්ලිමේන්තුවේ ඒක නිසා දන්නේ නැහැ ඒවා ඒ ඒ ඒ මොනේ නේද පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ විශේෂ ආර්ථික කතා කරනවා නේ ඉපදෙන කල්ලික ව්‍යාපෘතියක් විදිහට අවුරුදු ගානකට බදු සහන දෙන්න ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ විතර විරෝධය දැක්කෝ ඔයගොල්ලෝ සද්ද නැතුව හිටියා ඔයා දන්නවද ඔයා හම්බන්තොට ගියාද සද්ද දුන්නේ නැහැ ඔව් හම්බන්තොට වරායට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ අපි හම්බන්තොට ජනතාවත් එක්ක කොළඹ වරායේ සේවකයෝයි හම්බන්තොට වරායේ සේවකයෝයි අපි මුළු හම්බන්තොට පීර යන්න මහ දැවන්ත පෙළපාලි උද්ඝෝෂණය කරේ අපි දැන් නැත්තම් හොයලා බලන්න පරණ Facebook වල පින්තූර ටික ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ කවුරු හරි ආණ්ඩුව සිරිකොතේ මොකද්ද කළේ සිරිකොතේ මොකද්ද මේ මේ අරලියගහ මන්දිරේ සිරිකොතේ මොකද්ද හදාගෙන නැහැ අරලියගහ මන්දිරේ සිරිකොතේත් කරාද අපි දන්නේ නැහැ අරලියගහ මන්දිරේ කමිටු හදාගෙන නිලධාරි ගෙනහල්ලා රාජ්‍ය නිලධාරි ගෙනහල්ලා විවිධ ප්‍රශ්න කර කර මොකද ඒ ඒ ඒ ගන්න දෙනු පත්තපල් හොරුන් වල්ලන්නේ අර කාර්ය සභාවේ සභාපති කාලේ කරපු වංචාව තිබුණේ හිරේගි අන්නේ ජාතියව අපි හොවන්න අපිට දාල ඒවට හෙලියක් කරා ඩොම්පේ කාර්ය සභාවේ ඒ දූෂණ වංචා කළ හිරේයන්ට ගි ඒ වංචා පිළිබඳ අපි කමිටු දාලා වැඩ කරා ඒක කොහෙන් කරත් අපි ඒකට මැදිහත් වෙනවා ඒ මහත්තෝ ඔයාලගේ ලයිසන් ඕනේ නැහැ අපිට කලබල වෙන්න දෙයක් නැහැ කේන්ති ගන්න දෙයක් නැහැ ඔබතුමාලා ජනතාවගේ ජනතෝ නැහැ මෙහෙමයි දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා මෙයා පැහැදිලිව දුන්නා මොකද්ද දුන්නේ ඩොම්පේ ප්‍රාදේශ සභාවේ සභාපති කාලේ ඩොම්පේ අනු දිසානායක මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරේ රනිල් වික්‍රමසිංහ කමිටු දාලා මොකද්ද කරේ කමිටු දාලා මොකද්ද කරේ ඩොම්පේ ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති ඔබ ඔබ කරපු හොරකම් ගැන අපි ඒ කමිටු නිලධාරීන් ගැනලා පරීක්ෂණ කරා පරීක්ෂණ කළා හිරෙත් ගියා ඒ නඩුවත් ගියා ඉතින් අපි ඒව කරා විතර මොනේ ඒක විතරක් නෙමෙයි තව පොඩ්ඩක් කියව කරා ඒ නිසා එකක් වක් කිව්වේ මන්ත්‍රීතුමනි මොනේ කයි කිව්වේ මන්ත්‍රීතුමනි මදක් කවහ ගන්න ඕනේද पक्ष नायक अंत कुमार दिशा नायक महात्मे मेहुआ වංචාව එලිදරව් කරන්න හෝ දූෂණ වංචාව වලට සම්බන්ධ වෙච්ච අය අත්තරන් කොට ගැනීමේ ක්‍රියාවලියකට හෝ එහෙම දෙයක් සිද්ධ වුණාද ඇත්තටම ජනතාව ඉතා පැහැදිලිව දූෂණ පිටු දැකීම සඳහා දූෂණ නැවැත්වීම සඳහා රටේ අගමැතිවරයා විදිහට ඒ පිළිබඳව කමිටුවක්පත් කරලාම ඒ කමිටුවට ඇවිල්ලා ඒ අදාළ කරන හොරකම් වංචා පිළිබඳ කරු දක්වන්නේ කොහොම අපි මැදිහත් වෙනවා ඒක අපේ වගකීම ඒක කොයි අගමැතිවරයා අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමා අපිට කියන්න මේ හොරකම් වංචා නතර කරන්න අපිට එන්න බැදිහත් වෙන්න කියලා අපි යනවා අපේ තියෙන සාක්ෂිත් දෙනවා අපි දෙන ඔක්කොම දෙනවා විස්තර ඒ නිසා අපිට ඒකේ ભેදයක් නැහැ ඒ කවුරු කොයි පැත්තෙන් කරත් හොරකම නම් ඒ හොරකමට වංචාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඍජුව මැදිහත් වෙලා තියෙන එක නැහැ කියන්නේ අදත් අපි කියනවා එහෙම කොහෙර සිද්ධ වෙනව නම් අපි ඒකට මැදිහත් වෙනවා ඒ සුද්ධ වූ අයිතිය අපි අනිවාර්යෙන් පාවිච්චි කරමු දැන් යමු ඇත්ත ප්‍රශ්න වලට දැන් මේ ඇත්ත ප්‍රශ්න වහගන්න දැන් මේ වීරු වැටලා කේන්තියෙන් කලබලෙන් දඟලනවා මම දැක්ක ජොන්සන් නැමැතිවරයා මොකද්ද කියලා තිබුණේ එක කහක්කෙක් මරලා තට්ට කැඩුවා නම් ඔක්කොම සුද්ධ කරන්න පුළුවන් එක කහක්කෙක් මරලා තට්ට කැඩුවා නම් ඔක්කොම සුද්ධ කරන්න පුළුවන් දැන් මේ කියන්නේ මොකද්ද මේ රජයේ ජේෂ්ඨ කැබිනට් නැමැතිවරේ ඒ කියන්නේ දැන් මේ ජනතාවගෙන් එන විරෝධය ජනතා අප්‍රසාදයට පත් වෙනකොට ඔක තමයි හැම පාලකයාටම හැම ආණ්ඩුවකටම උනේ එක්සත් ජාතිපක්ෂයටත් එහෙම තමයි ඔය හැමෝටම වෙච්ච දේ තමයි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම අන්තිමට කේන්තියක් වීරු වැටෙන ඒ වීරුවෙන් දඟලනකොට ඔවගේ ප්‍රකාශ නිකුත් වෙනවා හැබැයි ඒක කරන ගමන් පොසොන් පොයි දවසේ කියලා කොහොමද කියන්නේ පොසොන් පොයි දවසේ කතාව කොහොමද ඔය අර්ථ නිරූපණය කරන්නේ ඔයා මාර විදියට මොකද අර්ථ නිර්මාණය කරනවා මොකද අර්ථ නිපුණ කාක්කෙක් කියලා නේද මේ කිව්වේ කාක්කෙක් ගැනද කියලාද මේ කාක්කෙක් ගැන කිව්වේ නෑ කවුද මට කියන්නේ ඔයා කියන්නේ විරෝධතාව මම මේක නම් අපේ ආණ්ඩු විරෝධතා මේගොල්ලන්ගේ ආණ්ඩු විරෝධතාව මම ඔක්කොම පාලනය කරනකොට ගහනකොට හම්බන්තොට ගැහුවද හම්බන්තොට ගැහුවද කාක්කෙක් ගැන හම්බන්තොට ගැහුවද මේ කාක්කෙක් ගැනද කියන්නේ හරි හරි මේ ජොන්ස් උදවර පුළුවන්
පිළිතුරු දෙන්න. ජොන්ස්ටන් මෙන්න ආගන්න. ආණ්ඩුත් එක ඉඳලා ජොන්ස්ටන් කියන්නේ හොඳයි. ජොන්ස්ටන් කියන්නේ කාක් එක ගැන මේ වෙන කොයි දින කාක් එක ගේ තට්ටකම. අනේ මේ බබාලට හොඳයි ඕම. මේ කියපු කාරණාව. ඒක කියන ගම පිළිතුරු දෙන්න අවස්ථාව තියෙනවා. කවුද අපේ සිරන්ති රාජපක්ෂ මැතිතුමිය අගමැති බිරිඳ ඒ පොසොන් දවසේ කියනවා මෙත් මල් පිබිදේවා කරුණා පහළ වේවා කියලා ගායනා කරනවා. හැබැයි එහෙම කරන ගමන් ඒ දවසේම මේ අර සමාජ ක්‍රියාකාරික අසේල සම්පත්ත මහර ඇවිල්ලා කුදලගෙන යන මේ මෙත් මල් පිබිදේවා කරුණා උපදේවා කියලා සින්දු කියන ගම මෙතෙන්ට යන්න එපා. තමන් ඇත්ත ප්‍රශ්නේ තේරුම් ගන්න. ඔබ ඔබ ඔබගේ ආණ්ඩුව පොහොර සහනාධාරයේ සම්බන්ධයෙන් පොසොන් දවසේ බොරුවට කීද කියන එක වැරදිද? නෑ නෑ හොඳයි හොඳයි. දැන් ආණ්ඩුවක වෙන ක්‍රියාකාරකම් මොනවද? ඇයි නෑ නෑ වැරදි විදියට තව පහත් විදියට දැන් ඔබේ නායකත ඔබේ නායකතුමා මෙරුව කවුද? නෑ මම නරක කිව්වේ නෑ. මට සරලව කියන්න ඔබේ නායකතුමා මෙරුව කවුද? නරක කියන්නේ නෑ. මෙරුවද නැද්ද? හරිද? නරක කියන්නේ නෑ. පොසොන් දවසේ බැති ගැති නෙමෙයි. මන්ත්‍රීතුමා මම ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. බෝධි පූජාවකට යන්න. अन्नासी गोविया පොහොර ටික නැතුව අන්නාසිව ගාව කරගන්න බැරුව ගොවිය ටික ඉන්නවා හතර ගාතින් වැටලා මේ වී ගොවිය පොහොර ටික නැතුව ඉන්නවා හතර ගාතින් වැටලා හැබැයි ජනාධිපති අපේක්ෂකයා විදියට ඡන්ද කාලේ මොකද්ද කිව්වේ ගිහිල්ලා අනුරාධපුරේ වේදිකාවේ පොහොර නිකන් දෙනවා කිව්වා නිකන් දෙනවා කිව්වා රසායනික පොහොර දෙන්නේ නැතුව එදා කිව්වේ නැහැ කාමනික පොහොර දෙනවා කියලා ඊට පස්සේ කිව්වා එළවලු වගාවටත් දෙනවා කියලා ඉතින් එහෙම දුරදක්නා නායකයෙක් නම් හොඳ සැලැස්මකට නම් මේ කටයුත්ත කරේ කියන්න තිබුණනේ නෑ මම ආවොත් එහෙම නෙමෙයි කරන්නේ වසවිසෙන්තර කාමනික පොහොරයි මම දෙන්නේ කියලා. එහෙම කිව්වේ නෑ. ඒ නිසා ඒ කරපු දේ කියපු දේවල් දැන් කරගන්න බැරුව ඉන්නේ. ජර්මනිය බලන් ඉන්නවා කිව්වම මේ පොහොර දාන එක ගැන ලෝකේ රටවල් බලන් ඉන්නවා. ලෝකේ රටවල් බලන් ඉන්නවා මේ වගේ විහිළුකාරී නායකයෙක් කොහොමද රටපාලනය කරන්නේ කියලා. මුළු ලෝකෙම පුදුමෙලා තියෙන්නේ. ඇයි මේ අවුරුදු එකමාරට කරපු අසාර්ථක දේවල් මොකද්ද සාර්ථක උනේ? මොකද්ද සාර්ථක උනේ? අධ්‍යාපනය ගැන කතා කරා විශ්වවිද්‍යාල ගැන. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය 180,000ක් ඉන්නවා. ගුරුවරු 6200ක් ඉන්නවා. ආචාර්යවරු සේවක මණ්ඩලයේ 15,000ක් ඉන්නවා. උපරිම 182,000යි. ලක්ෂ දෙකක් කියන්නකො. එන්නත ගහන්න යන්නේ දෙසරයක් ගෙහුවත් කෝටි 80යි. රුපියල් කෝටි 80ක් එන්නත ගහලා විශ්වවිද්‍යාල ටික පටන් ගන්න බැරිද? රටේ අනාගත ජීවනාලිය පදු එක තමයි විශ්වවිද්‍යාල. ගාමන්ට පටන් ගන්න පුළුවන්. ගාමන්ට ළමයිට අම්පාරේ දුල්ලේ ගාමන්ට ළමයි ගාමන්ට වල වැඩ කරන්නේ. අධ්‍යාපනය කියන එකට ඇයි එහෙම සලකන්නේ නැත්තේ? වෙන එකක් නෙමෙයි. රූපවාහිනී නාලිකාවක් අපි කොච්චර කියනවද? මේ විපක්ෂ විදියට අපි මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කියන එක ප්‍රධාන දෙයක්. ඒක තමයි රටේ අනාගත ඊළඟ අවස්ථාව ලබා දෙන්න වෙලාව දෙකක් පටන් අරගෙන ඒකෙන් අධ්‍යාපනය කාලය අවසන් මේ වැඩසටහන ගෙනියන්න බැරිද? ඒ නිසා මේවා මේ සරල දේවල්. සල්ලි අලුතෙන් යන ඒවා නෙමෙයි. වෙන වෙන බයිලා කියලා මේවා වහන්න හදන්න එපා. තමන්ගේ පරණ තියෙන වැරදි මගෙන් අවශ්‍ය ගන්නත් එපා. ඒවා අවශ්‍ය ගන්න ගියොත් අපි ඒවා අවශ්‍යම වෙනම. ඒක නෙමෙයි දැන් රටේ ජනතාවට ඕනේ. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ රටේ ජනතාව මුහුණ දෙන ඇත්ත ආර්ථික ප්‍රශ්නේ. හාල් මිල වැඩි, පොල්තෙල් බෝතල් රුපියල් 800. ඒකට උත්තර දෙන්න. ඒක කොහොමද පාලනය කරන්න කියලා අන්න ඒක නියම විසඳුමක් කාණ්ඩු පැත්තෙන් ලබා දෙන්න. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන ඇත්ත බලාපොරොත්තු. ඔව් මිලන් ජයතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට යන්න කලින් මම ඔබතුමාට එක පැහැදිලි කිරීම ඔබතුමා කර නාලිකාවන් සමග එකතු වෙලා අධ්‍යාපනය දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. මම හිතන්නේ ස්වාධීන රූපවාහිනිය හැටියට අපිත් මේ වෙන විට ඒ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතු වෙලා ඒ සඳහා වැඩපිළිවෙල සකස් කරමින් සිටින්න. මම හිතන අනිකුත් නාලිකාත් පුද්ගලික නාලිකාත් කීපයක්ම ඒ සඳහා සම්බන්ධ වෙනවා කියන එකත් කියන්න ඕනේ පුතුමාට යම් පැහැදිලි කිරීමක් අපේ පැත්තෙන් අපේ ආයතනයේ පැත්තෙන් මම සිද්ධ කරේ. මිලන් ජයතිලක මන්ත්‍රීතුමනි චෝදනා කරනවා. ඔව් මම හිතන ඔබතුමාට යන්න කලින් ඔබතුමා මම කියන්නේ ඔබතුමා එතුමා පැහැදිලි කරලා කිව්වා රයිට් කමිටුවක හිටියා. ඔබතුමා ආපු දේ තමයි අනුර කුමාර රිසානායක මන්ත්‍රීවරයා ජනතා විමුක්ති නායක නායකයාණන් ඒ කමිටුවේ හිටියද කියලා මෙතුමා පිළිගත්තා. එහෙම කමිටුවේ හිටියා දූෂණ වංචා සොයන කවුට. අද එතුමල්ලට ආරාධනා කළත් එතුමල්ලා ඒ වෙනුවෙන් විතරත් මන්ත්‍රීතුමනි සූදානම් එවැනි කටයුත්තකට සහභාගී වෙන්න. දැන් මහ බැංකුව මංකොල්ල කෑවා කියන චෝදනාව හම්බන්තොට වරාය විකුණුවා කියන බදු දෙන්න සූදානම් වුණා කියන චෝදනාව මේ සියල්ලදීම ජනතා විමුක්ති පෙරමුණ ගත්තා කියන එක තමයි එතුමාලා පැහැදිලි කරන්නේ. දැන් ඔබතුමාලගේ ආණ්ඩුව ගත්තොත්
මෙතුමාලා කියන විදිහට පල්ලෙහැටම වැටිලා තියෙන තත්ත්වයක් තියෙන්නේ. දූෂණ වංචා යවහ ගිහිල්ලා කියලා එතුමාලා චෝදනා කරනවා. මේ චෝදනාවත් එක්ක ආණ්ඩුව තව අවුරුදු ගණනාවක් තියෙනවා එතුමාලට යන්න. අවුරුදු 3-4කට ආසන්න කාලයක් තියෙන ඉදිරියට යන්න. මේ අවුරුදු 1කමාරක් ඇතුළත මෙතරම් ඉක්මනින් ඇයි මෙවැනි චෝදනා ගොන්නකට ආණ්ඩුව වැදියලා තියෙන්නේ? සුදර්මන් ඇත්තටම මුලින්ම මේ මෙතුමාලා දැන් අද මේ කතා කරන්නේ අනුරු කුමාර ඉන්න එකට අපි කැමතියි. මොකද අපේ පක්ෂය ආණ්ඩු පක්ෂය හැටියට අපි පක්ෂයක් හැටියට අනුරු කුමාර වගේ නායකයෙක් මෙතුමාලා ඉස්සරහට ගෙන ආපු එක බොහොම වටිනවා. මොකද මේ කමිටුවේ දූෂණ විරෝධී කමිටුව කියලා දාලා මොකද කමිටුවක් හදලා ඒක රනිල් වික්‍රමසිංහ එක පැත්තක මෙතන එක අනුරු කුමාර එක පැත්තක අනිත් පැත්තේ රංජන් රාමනායක ඊළඟට ඒ සියලු දෙනා ගෙනහැල්ලා නීතිපතිවරයා ගෙනහැල්ලා පොලිස්පතිවරයා ගෙනහැල්ලා හමුදාපතිවරු ගෙනහැල්ලා ඒ ඒ අද කවුද හිරේ දාන්නේ කියලා කවුද උසාවියට දාන්නේ කියලා ෆයිල් හදාගෙන ඇතුලේ අරලියගහ මන්ත්‍රිය හැදුවේ අරලියගහ මන්ත්‍රියට වෙලා මෙතුමාලා කරේ දැන් අපිට අපිට චෝදනා කරනවා මේ රුසු ධර්මන් අපි අපි ඕනම උසාවියක ඕනම දෙයකට පෙනී සිටින ලෑසි අපිට චෝදනා තියෙනවා නම් ඒවට මූණ දෙන්න අපි ඕනම මොහතක ලෑසි අපි එකකින්වත් පැනලා ගිහිල්ලා නැහැ අපිට ප්‍රශ්න චෝදනා මෙතුමාලා වගේ ඉන්නවා චෝදනා දාන්න ඕන තරම් පිරිස් මේ දේශපාලනේ කවුරු හරි ඉස්සරහට එනවා නම් ඒකට චෝදනා දාන්න ඕන තරම් පිරිස් ඉන්නවා ඒ හින්දා අපි ඒවට මූණ දෙන්න සූදානම් අපි පැනලා ගිහිල්ලා නැහැ එකකින්වත් අපි මිනි මරලා නැහැ අපි ගිහිල්ලා මිනිසුන්ගේ රාජ්‍ය දේපල විනාශ කරලා නැහැ අපි මේ රටේ ජනතාවට වග කියන වැඩපිළිවෙලක් එක්ක අපි වැඩ කරලා තියෙන්නේ ඒ හින්දා මෙතුමල්ලා මොකද්ද කරේ පහුගිය කාල සීමාව විප්ලවයකින් මේ රට ගන්න හැදුවා අහිංසක මිනිස්සු දහස් ගාණක් මැරුවා අපේ රටේ තිබ්බ ආර්ථික ක්‍රමවේදය එහෙම් පිටිම කඩාගෙන වැට්ටුවා දැන් මේ අධ්‍යාපනය ගැන කතා කරනවා දැන් අධ්‍යාපනයේ ශිෂ්‍යයන්ට එන්නත දෙන්නලු දැන් ගිහිල්ලා මේ විශ්වවිද්‍යාල විවෘත කරන්නේ මෙතුමල්ලට කලින් සුදර්මන් රජයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ සියලුම රටේ සියලුම පුරවැසියන්ට එන්නත් ලබා දෙන වැඩපිළිවෙල අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරන දැන් වෙනකොට 10,014ක් මේ වෙනකොට මේ රටේ ජනග්‍රහණය අපි කොටසකට එන්නත් ලබා දීලා තියෙනවා දෙවැනි එන්නත් 102කට වැඩි ප්‍රමාණයකට අපි ලබා දීලා තියෙනවා ඉදිරියේදී මේ කුණ්ඩසාල ප්‍රදේශයේ මේ වෙනකොටත් කර්මාන්ත ශාලාවක් ඉදීමෙන් පවතින සුදර්මන් අපි ඊටම ඉක්මනින් මේ රටේ නිෂ්පාදිත එන්නතක් චීනයේ තාක්ෂණික දැනුම සහයෝගයෙන් මේ රටේ නිෂ්පාදිත එන්නතක් මේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. කුණ්ඩසාලේ කම්පැනි අධ්‍යක්ෂ මණ්ඩලයේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලයේ කම්පැනිේ බලන්න මම ගිහිල්ලා මේ නෑ උද්දමල ආණ්ඩුව දැන් පටන් ගන්නවා කොහොමද? මම ඔඩිට් ෆෝම් එකක නෙමෙයි ඉන්නේ ඒක ඔබෙන් මල් ගිහිල්ලා එතනින් ආගන්න. අපි මේ කියන කාරණාව ඔව් කාරණාව මම අහන්නේ. හරි. දැන් ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කවුද? කාගෙටද අයිති? ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ අපිට අදාළ නෑ. ඒක ගිහින් ඔබතුමා හොයා ගන්න. නෑ. හරි. අර ජනතාවට කියන්න. ජනතාවට අවශ්‍ය කාගේ මාමණ්ඩලෙද ඉන්නේ? ජනතාවගේ මාමණ්ඩලෙද ඉන්නේ? එන්නතර අපි මුදල අය කරන්නේ නැහැ. කවුද ජයසේකර? ජනතාවට අපි ලබා දෙන්න වැඩ දෙන්නේ නැහැ. ජයසේකර කියන්නේ කාගේ? ඉතාලම කඩිනමින් කාගේ මාමණ්ඩලද? ඒකට කොහෙද පොඩකින් පොඩකින් උත්තරේ කරමු කාර්යය. ඒ ඒ ඒකට WH එකේ ඇවිල්ලා තිනවද? අවසරය ඇවිල්ලා තිනවද? බලලා තිනවද? පරීක්ෂා කරලා තිනවද? කවද්ද ඒක කරන්නේ? අවසරය දෙනවා නේද? කවද්ද දෙන්නේ? ඒකට අවශ්‍ය වෙලාවට WH එකේ ඉන්නේ කවද්ද? ඒකට කරන්නේ අවශ්‍ය විද්‍යාඥයෝ විශේෂඥයෝ මේ සියලු දෙනා ඒ දැන් ඔය දැන් ෆැක්ටරි හදනවා ලබන මාසේ එන්නත් නෑ මං අහන ප්‍රශ්නේ කියන්නේ ගොම් ප්‍රශ්න. මේ රටේ ජනතාව ගොම් ප්‍රශ්න නෙමෙයි. මොකද ගොම් මේ රටේ ජනතාවට මගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්ද මහජන නියෝජිතයෙක්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්ද ඒ WHO එකෙන් ලබා ගන්න කොහමද අවශ්‍ය ඒක කකින් දහන්න ඒක කකින් දහන්න ඒක අදාළ ආයතන වලින් ඒ අවශ්‍ය එන්නත ලබා ගන්න වෙලාවට ඒ වැඩපිළිවෙල ලබා දෙයි ඔබතුමා කලබල වෙන්න එපා ඔබතුමා කියන්නේ ජනතාවට ඔබතුමා කියන්නේ මේ සැලසුම් සහගතව මේ කර්මාන්ත ශාලාව මේ වෙනකොට ඉදි මෙමෙ පවතිනවා කියන එකද සැලසුම් සහගතව කියනවනේ මම අහන්නේ නීති පද්ධතියක් තියෙන මම අහන්නේ මේ ප්‍රශ්න උත්තර දෙන්න ප්‍රශ්න අහගන්න ඕනේ තමයි ඔබ කලබල වෙන්න නැතුව ප්‍රශ්න අහගන්න ඕනේ තමයි දෙන්නේ ප්‍රශ්න අහුණාද මොකද ප්‍රශ්නේ අහගන්නකෝ ඉස්සලා අහගන්න ප්‍රශ්නේ ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි එහෙම ෆැක්ටරියක් නිකන් හදන්න බෑ ඒකට ඉස්සලම WHO එකෙන් අවසර ගන්න ඕනේ WHO කණ්ඩායමක් ඇවිල්ලා එතන පරීක්ෂා කරන්න ඕනේ මම අහන්නේ එහෙම පරීක්ෂාවක් කරලා තියෙනවද කවද්ද මේ පරීක්ෂණය කරන්නේ සුදර්මන් මේ රටේ ජනතාවට කියන විදිහට මේ රටේ ජනතාව ගුණාඩම් දන්න හදන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ මේ ගොඩනැගිල්ලක් හදන්න ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔය WHO එකෙන් අවසර ගන්න අවශ්‍ය වෙන්නේ එන්නත ජනතාවට ලබා දෙන මොහොතේ ඒ එන්නත පිළිබඳව පරීක්ෂණ සිද්ධ කරලා ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය
संपूर्ण अवसर मितुम की अवसर होने के සයිනෝ වැක් එක සයිනෝ වැක් එක ඒ දෙන ගානත් අපි දන්නවා ඒ ලංකාවට දෙන්නේ කොහොමද දැන් ඔය සිනෝෆාම් එක ඩොලර් 15ට ගත්තට සිනෝ ඩොලර් 15ක් වෙන්නේ නැහැ නේපාල් ඩොලර් 10ක් දෙන්නේ නැහැ ඒ ෆැක්ටරි එක දැන් හදලා ඉවර නැහැ ඔයාගේ අදහසක් නෙවෙයි නේද ඔයාගේ ප්‍රශ්නේ හරි දැන් ජනතාව පැහැදිලිව තේරුම් ගත්තා එහෙම වැඩ පිළිවෙලක් තියනවා කියන එක මම නෙමෙයි කිව්වේ සමගි ජන බලවේගයේ අශෝක අභිසමත් මන්ත්‍රීතුමා මගේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ හැදුවාගේ ෆැක්ටරි එක මේ ගිය මගේ අපේ ආණ්ඩුව කාලේ පටන් ගත්ත ෆැක්ටරි එක මේ එන්නත ලබාගෙන අපේ ආණ්ඩුව කාලේ හදාගත්ත ෆැක්ටරි එකක් දැන් ඕගොල්ලෝ කියන්නේ හැදුවා ජනාධිපතිතුමා මේ ක්‍රියාත්මක කරා ජනාධිපතිතුමා කතා වෙන්නේ නෝ එතුමා හරියට එතුමාගේ කාලේ හැදුවා වගේ හරියට එතුමා කතා කරා එතුමා කතා කරන්නේ හරි පෝර ගැන කතා කරා දැන් මෙතුමලා මේ පහුගිය කාල සීමාව තුලම ගමින් ගමට ගිහිල්ලා මිනිස්සුන්ව අවුස්සලා මිනිස්සුන්ව පාරට ගේන්න නොඑක් විදිහේ උත්සාහ දරනවා නමුත් මේ පොහොර වැඩපිළිවෙල තුල මේ රටේ අති විශාල මුදලක් මේ රට තුල ඉතුරු වෙනවා ඒ විතරක් නෙමෙයි අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය මේ තුලින් ඉහළ දාන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අපේ රටෙන් අපනයනය අපේ රටේ වැඩි කරගන්න අපිට හැකියාව ලැබෙනවා මේ වැඩ කටයුත්තත් එක්ක ඉතින් ඔබතුමා දන්නවද මේ වෙනකොට වකුගඩු ආධාර කියලා වෙනම ව්‍යාපෘතියක් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිද්ධ වෙනවා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම වකුගඩු ආධාරයක් දෙනවා ඒ රුපියල් 5000ක වකුගඩු ආධාරයක් දෙනවා එහෙම දෙන්න සිද්ධ උනේ මොකද මේ රටට මේ කුමිරි රසායනික ද්‍රව්‍ය ඒ වගේම රසායනික පොහොර මේ රටට ගේන්න පටන් ගත්ත දවස් ඉඳලා 2017 වෙනකොට මේ රටේ ඇස්තමේන්තු වෙලා තිබ්බේ ලක්ෂ 15ක් රසායනික පොහොර 2021 වෙනකොට ඒක ඇස්තමේන්තු ඇවිල්ලා තියෙනවා 2021 වෙනකොට ලක්ෂ 12ක් මේ රටට අවශ්‍යයි කියලා. ඉතින් මේක දවසින් දවස වැඩි වෙනවා. මේක කොහෙන් හරි නිවැරදි කරන්න ඕනේ සුදර්ම. දැන් මේ හැමෝගෙම ප්‍රතිපත්ති ප්‍රකාශවල දාලා තියෙනවා කාබනික පොහොර මේ රටේ ජනතාවට ලබා දෙන්න ඕනේ කියලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දැන් මේ ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල කරනකොට මේ අය අනිත් පැත්තෙන් මේකට විරුද්ධව කටයුතු කරනවා. ඒක තමයි පුදුමේ. මේ 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 අයගේ දරුවන්ට කාබනික පොහොර වලින් හදපු කෑම දෙන ගමන් ජනතාවට කියනවා රසායනික පොහොර වලින් හදපු විෂ රසායනික පොහොර වලින් හදපු ආහාර අනුභව කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි අර අහිංසක ගොවියාගේ ආරක්ෂාව අහිංසක ගොවියාගේ වකුගඩුව නැති උනේ. අහිංසක ගොවියාගේ රසායනික පොහොර වලින් දැන් මේ වකුගඩුව හැදෙනවා කියලා කිව්වනේ. රසායනික පොහොරවල තියෙන මොනක් මේ සංයුතියෙන්ද මොන ලෝහවලින්ද ওই වකුගඩුව හැදෙන්නේ? ඒක ඔබතුමා කියලා ඒකට අදාළ මේ මේ න මොනවද ඒ කියන්නේ? බැර ලෝහ මොනවද? ඉතින් ඔබතුමා ඒක කියලා විශේෂඥයෙක්ගෙන් අහන්න. ඒක මගෙන් අහන්න ප්‍රශ්න නෙමෙයි. ඒක රසායනික පොහොරවල නැද්ද? ඔබ ප්‍රශ්න අහන්න එපා මන්ත්‍රීතුමා. ඔබතුමා දැනුමක් තියෙන නෑ ඔබතුමා තේරෙනවද? නෑ අහන්න ඉතින් මගෙන් අහන්න. කවුද ගුණ? මක් දැන් මේ මේ මන්ත්‍රීතුමනි ඔබතුමා තොප්පි හරි දාගන්න. මමද ගුණ? තොප්පි හරි නම් දාගන්න. මොන මොන බැර ලෝහද තියෙන්නේ කියලා අහපු එකද ගුණ? ඉතින් ඔබතුමා තොප්පි හරි නම් දාගන්න. මේක වෛද්‍යවරු විවිධ විශේෂඥයෝ මේ දේවල් හරි මේ දේවල් තේරෙන්නේ නෑ ඒකයි ප්‍රශ්නේ. මේ දේවල් හොයලා කරලා මේ දේවල් මන්ත්‍රීතුමා මම අහන්නේ හරි සරල ප්‍රශ්නයක්. කාබනික පොහොරවල හරිද රසායනික පොහොරවල මේ වකුගඩුව හැදෙන්න බලපාන මොනවද මේ බැර ලෝහ? මේ කාබනික පොහොරවල නැද්ද? කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද? ඒක කියන්නේ මේ රටේ ජනතාවට. ඉන්න. ඒ මෙහෙමයි මම මෙතුමා කියන මේ විශේෂඥ දැනුම අපිට අපි මන්ත්‍රීවරුන්ට නැහැ. හරි? ඒ විශේෂඥ දැනුම තියෙන වෛද්‍යවරු විශේෂඥයෝ
මේ වෙනකොට ડોક્ટર පාදනිය පවා අපි දැක්කා රටේ ජනතාවට මාධ්‍ය තුලින් ඇවිල්ලා මේ විවිධ ප්‍රකාශ කරලා පෙන්නනවා કોઈ පරීක්ෂණෙන්ද ඔප්පු කරලා තියෙන්නේ රසායනික පොර වලින් තමයි ඔප්පු කරලා දෙන්නේ කියලා ඊළඟ වටේ ඉඳලා පාදන්නේ පරීක්ෂණෙන් ඔප්පු කරපෙ කියත් ඔබතුමා දැන් සැලැස්මකට අනුවනේ වැඩ කරන්නේ සැලැස්මකට අනුව නම් වැඩ කරන්නේ මේ රටේ ජනතාවට කියලා මන්ත්‍රීතුමනි රසායනික පොර වලින් මේ අහවල් බැරලෝහ නිසා වකුගඩු රෝගේ හැදෙනවා කියලා පරීක්ෂණකින් හොයාගෙන තියෙනවා කියලා කියන්නේ 100ට 1ට වැටෙන ඔය වගේ ඒක කියන්න ඕක ජනතාවට අපිට ජනතාවට විතරක් මන්ත්‍රීතුමනි අපි ඊළඟ වටේ දුව ප්‍රශ්නේදී කියනක කියන්නද පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඉන්න එපා මේවා දැන් නැත්තම් වෙන්න ඉන්න එපා දැන් වෛද්‍යවරු විශේෂඥයෝ පැහැදිලි කරලා ලබා දීලා තියෙන වාර්තා උතුමා අවසන් කරනවා නම් මේ වාර්තා තුලින් තමයි අපි ඉදිරි වැඩපිළිවෙල සකස් කරන්නේ. ඉතින් මේ ඉදිරි මේ වෙනකොට තියෙන පොහොර හිගයක්. හරි? අද පැලේ බෝඩ් අල්ලගෙන ඉන්නවා දැකලා තියෙනවද සුදර්මන් මට ඕනේ කාබනික පොහොර නෙමෙයි රසායනික පොහොර කියලා. හරිද? පැලයක් බෝඩ් අල්ලන් ඉන්නේ මෙතුමලා තමයි ගිහිල්ලා පැලේ ගාව බෝඩ් අල්ලන් ඉන්නේ. පැලයට අවශ්‍ය සංඝටක ටික ලැබෙනවා නම් පොටෑසියම් ෆොස්ෆරස් නයිට්‍රජන් ඇතුළු අනිත් සංඝටක ටික 21ම ලැබෙනවා නම් පැලයක් ඕන තැනක හැදෙනව සුදර්ම. ඒකේ ඵල දරනවා. හරි? නමුත් ජනතාව ඉල්ලන්නේ පොහොර. ඒක ලබා දෙන්න අපි රජයක් හැටියට සූදානම් සුදර්ම. අපි ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඊළඟ කන්නේ වෙනකොට ඊළඟ මහ කන්නේදී හෙක්ටාර 1,83,000කට වගා කරන්න. භූමි ප්‍රමාණයට අවශ්‍ය හෙක්ටාර 108,000ක පමණ වී වගා කිරීමට සැලසුම් කරලා තියෙනවා කාබනික පොහොර වලින්. ඒකට අවශ්‍ය කාබනික ඝන කාබනික මෙට්‍රික් ටොන් 105ක් අවශ්‍ය වෙනවා. අපි ගණන් බලලා තිනවා. ඒ වගේම කාබනික දියර පොහොර ලීටර් 20ක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණය මේ වෙනකොට සකස් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා. මේ අය ගෙනියන මේ රටේ විනාශකාරී වැඩපිළිවෙළ. එදා එළියට බහැලා හොඳයි ඔතුමා අවසන් කරන්න. දේපල ගිනි තිබ්බා. අද ජනතාවගේ ඔළුව ගිනි තියන්න මේ අය ලෑස්ති. හැබැයි ප්‍රාදේශීය භාවල ජනතාවගේ සල්ලි නම් හොරකම් කරේ නෑ. ඔබතුමා මොනවද ප්‍රාදේශීය භාවල ඔබ කාලේ බෙහෙත් ජනතාවගේ සල්ලි නම් හොරකම් කරලා හිරේ නම් කියන්නේ හොරකම් කළා. වංචාව කළා හොරකම් කළා හිරේ කියන්නේ. ගිහින් පැමිණිලි කරා. හොඳයි. හරි අපි ඒවට අසෝක අවේසිංහ ලෑස්ති. බොහොම ස්තුතියි මලා මන්ත්‍රීතුමනි. කියන්නක චෝදනා තියනේ මේ කතන් නිකන් ඉරේ ගියේ නෑනේ නේ. හොඳයි අවිනව. ඔබතුමා ලැජ්ජයි ඔබතුමාලගේ වැඩපිළිවෙල. හොඳයි. අසෝක අවේසිංහ මන්ත්‍රීතුමනි දැන් අපි ආර්ථිකය ගැන කතා කරේ මේ පොහොර මේ සියලුම ආර්ථිකයට සම්බන්ධ වෙන දේවල් මොකද මේ ආර්ථිකය ශක්තිමත් වුණොත් තමයි මේ සියලු කාරණා සම්බන්ධයි නේ හැමදේම මොකද ඔබතුමා අර වෙලාවේ පොර සම්බන්ධ නැහැ නෑ ඔබතුමා තාක්ෂණික ප්‍රශ්නයක් ඇහුවා මම හිතන්නේ තාක්ෂණික ප්‍රශ්නේදී පිළිතුරු ලබා දෙන්න සුදර්මන් මේ තුලාවට අපි ආවේ ඔය සාධාරණත්වයේ තියනවා නම් විතරයි නැත්තම් මේ තුලාවට අපි එන්නේ නැහැ ඒ තුලාවේ තට්ටමර වෙන්න එපා පොහොර ආර්ථිකයට සම්බන්ධ නැහැ. ඒ කතාව තියෙනවා ඒතෝ. ඒ නිසා ඒක වෙනම හදන්න එපා. ඔබට බැරිුනේ අර මෙතෙන්ට විශේෂඥ දරුවෝ පිළිවෙලකට ඒ පැත්තට යන්න එපා. විශේෂඥ දරුවෝ පිළිවෙලකට කතාව තියෙන්න ඕනේ සම්බරව. නැත්තම් මේ තුලාව දිගට පවත්වා යන්න බැරි වෙයි. විශේෂඥ දරුවෝ පිළිවෙලක ප්‍රශ්නයක් ආයි මම හිතන්නේ ඒ තාක්ෂණයේ සා විශේෂඥ දරුවෝ පිළිවෙලක ප්‍රශ්නයක්. අපාරක් ආන ඔබේ මොලේ අමාරුවක් තියෙනවා. අසෝක අවේසිංහ මන්ත්‍රීතුමනි අමාරුව දැක්ක ජනතාව. අසෝක අවේසිංහ මන්ත්‍රීතුමනි දැන් ඔබතුමල්ලා දැන් අපි දැක්කා 2015 ඉඳලා 2019 වෙනකම්ම ආණ්ඩුව පාලනය කරා. රට පාලනය කරා දැන් 2020 මාර්තු මාසෙ වෙද්දී මේ කොරෝනා අර්බුදය ලෝකෙත් එක්කම රටටත් එනවා එතනදී ආර්ථිකයේ බෙහෙවින්න බලපාන මේ කොරෝනා අර්බුදෙත් එක්ක ඔබතුමාලගේ ආණ්ඩුව තිබ්බනම් මොන විදිහටද ඔබතුමාලා මේක කලමනාකරණය කරගන්නේ මේ කොරෝනා අර්බුදයත් එක්ක මේ ජනතාවට එන්නත් දෙන වැඩපිළිවෙල හැම පැත්තෙම වැළුවත් අධ්‍යාපනය කඩා වැටීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය රටේ ආර්ථිකය ඔබතුමාලා හිටියනම් මොකක්ද දෙන සැලැස්ම මොන විදිහටද සැලසුම් කරන්නේ මේ කොරෝනා අර්බුදයෙන් සහ ආර්ථිකයෙන් ගොඩෙන්න? අපි සමගි ජනබල වේගයේ විදිහට සමගි ජනබල වේගයේ නායක සජිත් දේවස් මැතිතුමා
මේ කොරෝනා කොරෝනා වසංගතය ගැන ඉස්සෙල්ලාම කතා කළේ 2020 ජනවාරි මාසේ පාර්ලිමේන්තුවේ. එතුමා පුන පුනා කිව්වා මේක වෛරසයක්. අපි රට දූපතක් මේ දූපතට මේ වෛරසය එන නම් ප්‍රධාන ස්ථාන වන ගුවන්තොටුපළ වරායවල් වහම වහන්න එහෙම කිරුවොත් පමණයි මේ වෛරසය මේ රටට එන්නේ නැත්තේ කියලා. හැබැයි එතකොට කොටාබේ රාජපක්ෂ මහත්තයා කිව්වේ මේ රෝගීන් 20ක් ඉඳද්දි අපිට මේක වහන්න කියනවා අපි තමයි හොඳටම කළේ සිංගප්පූරුවේ කියන එක අපිට කියනවා කියලා විශාල මෑයක් දාලා තව ඇමතිවරයෙක් කිව්වා අපි ගුවන්තොටුපළේ මැෂින් එකක් හයි කළා දිනේෂ් ගුණරත්න මැෂින් එකක් හයි කළා තියෙනවා ඒ එන සෑම එක්කෙනාටම මේ මැෂින් එකට දාපුවාම කොරෝනා තියෙනවද කියලා හොයාගන්න පුළුවන් කියලා. ඔයගලන්ට මතක ඇති එහෙම කිව්වා. අන්තිමට එහෙම වෙලා මොකද උනේ? එහෙම වෙලා මේ රටේ කොරෝනා රෝගීන් නැවිලා පළවෙනි කොරෝනා රැල්ල යම් කිසි සාර්ථකත්ව පාලනය වුණා. රෝගී මරණ සුවල් ප්‍රමාණය තිබුණේ. එහෙම කරලා දැන් මම දැක්ක ඊයේ පෙරදා ජනාධිපතිතුමා ජාතිය අමතර කතාවේදී බොරු විශාර කතාවෙන් 80%ක්ම බොරුකත් කිව්වා. එකක් තමයි එතුමාගේ කාලෙදී එක කාලයක් මාස 3-4ක් එක රෝගියෙක්වත් නැතුව හිටියා කියලා. ලංකාවේ එහෙම කවදාකවත් එක රෝගියෙක්වත් කොරෝනා පටන් ගත්තට පස්සේ එක රෝගියෙක්වත් නැතුව හිටියේ කාලයක් නැහැ. අඩු ගානේ රෝගීන් 100ක් 150ක් හරි ආවා. ඉතින් මේ තත්ත්වය තුළ එහෙම ඇවිල්ලා අපේ ආණ්ඩුව තිබුණනම් අපි මේ අර වැඩේ කරන්නේ නැහැනේ රාජ්‍ය ආදායම අඩු කරන එක සුදර්ම රාජ්‍ය ආදායම අංක ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම තිබුණා. ඒක ඔෆිසින් මේ මන්ත්‍රීතුමා මට ඔබතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කිව්ව අර ගුවන්තොටුපළ සහ වරායවල් වැසුවා නම් හොඳයි කියන එක. ඔබතුමාට නම් ඊළඟට චෝදනාවක් කරා විදේශවල ඉන්න ශ්‍රමිකයන්ව ගෙන්න ගන්න විදිහක් නැහැ මේ ගුවන්තොටුපළ වහලා තියෙනවා. ගුවන්තොටුපළ වැහුවට ඒ ගන්න ක්‍රමයක් තියෙනවනේ. දැන් අපේ ඒ ගුවන්තොටුපළ වැහුවට එහෙ ඉන්න ශ්‍රමිකයන් ගේන්න යම් කිසි මතකනේ ජනාධිපතිතුමා මාර ශිෂ්‍යයන් වගේ අගෙනාව චීනේ. ඒ ක්‍රමවේදයකට ඒ වගේ ක්‍රමවේදයකට ගේන්න පුළුවන් නේ ඔය ජෛව බුබුලු ඇති කරලා ඒ විදිහට දැන් ඕගොල්ලෝ මහලා අපි කරන්නේ කොහොමද කියලා අපි කරන්නේ කොහොමද කියලා අහලා දැන් ඒකට තව එකක් කියනවා අපි ගුවන්තොටුපළ වහලා ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න තමයි මුලින්ම කිව්වේ රජ. හැබැයි ඒක කෙරුවේ නැහැ. දැන් ඇවිල්ලා දැන් මේ වෙලාවෙද්දී පැයකට මරණ දෙකක් දැන් 48ක් එනවනේ පැයට 2500 මේ වෙනකොට පැයකට මරණ 3000කට වැඩි වෙලා තියෙනවා. රෝගීන් දැන්ට PCR පරීක්ෂණ ප්‍රමාණය ඊයේ කුමුදේශ් රවි කුමුදේශ් කිව්වා සතියකට 50000යි කරලා තියෙන්නේ. ඒ සතියකට 50000 කියන්නේ දවසකට 7000. අපි කියන දවසකට 10000ක් කරනවා කියන්නේ නෑ 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 රවි කුමුදේශ් කතාව මම නෑ. පහුගිය සතියේ වෙනකොට 23000 කරලා දෙමු. හරි 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 ඔයා කියන එක පත්තරවල තිබුණා. මම එයාගෙන් ඇහුවා ටෙලිෆෝන් කරලා. එතකොට කිව්වා එතකොට අපි කියමු 10000ක් කරනවා කියලා. 10000ක් කරුවොත් සාමාන්‍ය 100%. මේ ඒ කියපු එක කියන්නේ පත්තරෙත් තිබුණා. ඊයේ පත්තරේ බලන්න එතකොට ඔහොම කියන්නේ මේක ඔබතුමාගේ අදහසක් නෙවෙයි. ඔබතුමාගේ එතකොට මම පුවත්පතේ තියෙන අදහසක් කියේ. එතකොට සාමාන්‍ය ලංකාවේ නේ ලෝකේ PCR කරන එකෙන් 5% ආසාදිත වෙනවා. 10000ක් කරුවොත් 10ක් කියන්නේ කීයද 100යි 1000යි. එතකොට අඩු ගානේ 10ක් නම් 1000 නම් එතකොට 1000ට අඩුවෙන් එන්න ඕනේ. 10000ක් වෙනවා. එතකොට 20000ක් කෙරුවොත් එතකොට එන්න ඕනේ 2000ට අඩුවෙන්. 2000ට අඩුවෙන් දැන් එනවා කියන්නේ 2000ක් කියන්නේ 10000ක්. එතකොට 5% නම් 1000යි. දැන් 1000ට වැඩි වෙනවා. 5%ට වැඩි ඉන්නවා. ඉතින් එතකොට දැන් PCR කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එන්නත් කරන එක ගැන කතා කරමු. දැන් ආර්ථිකය ගැන කතා ගන්න මේකට ඇවිල්ලා මම ආර්ථික ගැන වෙනම කතා කරනවා. දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් 264000ක් ගෙනාවා කියලා මේ ජනාධිපතිතුමාගේ කතාවේ කියනවා. 264000. අද වෙද්දී ඇස්ට්‍රාසෙනිකා කීයක් විදලා තියෙනවද? දැනුත් විදිනවා. කීයක් විදලා තියෙනවද? මේ විද්දානේ. දැන් දැන් ගහලා 1264000ක් ගෙනා දැන් 1,310,000කට විදලා තියෙනවා. මම වගකීමෙන් කියන්නේ 1,264,000 ගෙනා 1,300,000ට ගහ විදින්නේ කොහොමද? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ බොරු චෝදනා කරන්න එපා. හරි මම කියන්නේ ඔය දන්නේ ටිකක් කියන්නේ ඕන තැනකින් ගන්න පුළුවන් අපිට. මාත්‍රා එකක 10 දිනකට විදින්න තිබුණ එක 11කට විදින්න ගත්ත පහ වෙනකොට. ඒ මොකද? කොහොමද මේක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තුන. මේ ජගත් මම එක වෙනස් කීම් වලට අපි නෙමෙයි. ජගත් මම බෙහෙත් ව්‍යාපාරයක් කරන කෙනෙක්. මම බෙහෙත් ඔය 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 ඒකෙන් 0.5 ml.
ඉතුරු වෙලා තියෙනවා දැන් මම අහන්නේ එකකින් 10 එකකින් 10 10 11 ඔබ 11 විදිහට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා මොකද මේ වෛද්‍යවරයා අයින් වුණේ එහෙම ප්‍රශ්නයක් ඒ වට ඉඩ දෙන්නේ නැහැ නෑ ඔමින්ද කියන්නේ එහෙම වංචාව කරන්න දෙන්නේ නැහැ හරි ඒක දැන් මේක වංචාව එව්වයි කියලා අයින් වුණේ මේක නෑ සභාපති මේක උඩයා පුෂ්පා රාජපක්ෂගේ ඥාතියෙක් ඒක ඉදන් තමයි සභාපතිට යන්න උනේ වංචාව එව්වයි කියලා අයින් වෙන්න උනේ ඒක ඒක යන්න උනේ ඒක වෙන එක වෙනම කතාව ඒක වෙනම කතා කරමු ඒ ඒ ඥාති පරපුර ඥාතියෙක් ඥාතියට උන වැඩේ හින්දා ඒක යන්න උනේ ඒක වෙනම කතාව ඉතින් මේ එන්නත් ප්‍රශ්නේ අපිට තියෙන ප්‍රශ්නේ ඇස්ට්‍රාසෙනික 12 ලක්ෂ 64000 කියලා ජනාධිපතිතුමාත් කියලා ඒක ස්ථිර කරලා දැන් 13 ලක්ෂ ගානක් විද්ද කොහොමද කියන එක හරි ප්‍රශ්නයක් මොකද ඒක සිරින්ජකට ගත්තාම යම් කිසි බිඳු ප්‍රමාණයක් මේ යනවා ඒක ඇතුලේ ඉතුරු වෙනවා හැබැයි 11ක් විදින්න බෑ ඒක සත්‍ය මොකද එහෙම 11ක් විදින්න එවන්නේ හැබැයි එහෙමනම් අඩු ප්‍රමාණයක් විදිලාද දන්නේ නැහැ කෙසේ වෙතත් දැන් මෙතුමා කිව්වා මේ දනදේශී ස්පාදනයේ ණය ප්‍රමාණය 180 ගානක් තිබුණා කියලා අපේ කාලේ 84.6 අපි දෙද්දි දැන් 101යි මේ වාර්තා මේකේ තියෙනවා මහ බැංකු වාර්තාවේ දැන් 101යි සත්‍ය 108යි මම මෙන්න මේකයි තෙත් ඊයේ පෙරද පාර්ලිමේන්තුවට ගෙනාව සුදර්ශන රාජ්‍ය ණය කළමනාකරණ විෂය සිදුනාට පනත ඒකෙන් මොකද කරුවේ රාජ්‍ය ආයතනවලට ණය ගැනීම තිබුණේ සිය දලදේශයේ ස්පාදේ 10%ක් තමයි මහ බැංකුව ඒගොල්ලන්ට දෙන්නේ ආවරණය ගැරන්ටි එක දෙන්නේ ඒක 15%ක් කෙරුවා දැන් මෙන්න මේ වාර්තාවේ තියෙනවා එහෙම ගත්ත ණය ප්‍රමාණය කොච්චරද කෝටි 131,000 දැනට රාජ්‍ය ආයතන ණය ආරම්භ තියෙනවා කෝටි 131. එතකොට මේ කෝටි 131 දා මේගොල්ලෝ මේ රාජ්‍ය ණය කලඹට එකතු කරන්නේ නැහැ. මොකද මේ දලදේශී නිෂ්පාදනය සියන අඩු කරන්නේ. එහෙම කියලා 2030 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දලදේශී නිෂ්පාදනය 72%කට අඩු කරනවා කියලා ඒගොල්ලෝ තීන්දුවක් ගත්තා. එතකොට මේ රජයේ ආයතන කියන්නේ විදුලි වල මණ්ඩලය මේ මොකද්ද කදි තෙල් නීති ගස් සංස්ථාව ජල සම්පාදනය මාර්ග සංගමන අධිකාරිය ඒ කියහන් බිලියන 7500කට ආසන්න ණය ප්‍රමාණයක් තිබ්බා 2015 ඔබතුමල්ලා අපින් රජයේ ආණ්ඩුව බාර ගන්න. ඊට පස්සේ අවුරුදු 5ක කාල සීමාව තුලදී මේක බිලියන 13000කට 7500ක වැඩි වුණා. 7500ක වැඩි වුණා. එතකොට මේකෙන් ඔබතුමල්ලා කරපු දේ කියන්නකෝ. කරපු දේ පෙන්වන්න. මේ රටේ ජනතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ හයිවේ හැදුවා ඒ ගුවන් පාලම් හැදුවා හරි දැන් හයිවල් හැදුවා මම මල්ලක තියෙනවා හරි මම ඔබතුමාට දෙන්නම් ඒ කරපු ඒ වගේ 105 ඔබතුමාලා කියන්න එපා ඒකේ ණය ගෙව්වා කියලා නෑ නෑ ණය ගන්නේ ව්‍යාපෘති 105ක් විදේශ ආධාරත් එක්ක කරන ව්‍යාපෘති එක දැන් මල්ලක පොත තියෙනවා මයික අරන් දෙන්න ඒක කරන් ගියොත් දැන් ඒක ගැන කියවන්න ගියොත් ප්‍රශ්නයක් එනවා ඒතකොට ඔබතුමාට පැහැදිලි ප්‍රධාන ව්‍යාපෘති කීපයක් හරි දැන් මේ ජනාධිපතිතුමාම කියන කැලණි පාලම ව්‍යාපෘතිය දැන් කැලණි පාලම ව්‍යාපෘතිය ඒක පටන් ගන්න දැන් වරායට යන පාරයි ඊට පස්සේ අතුරුගිරියට යනකම් ඒ පාර රාජගිරියට යනකම් පළවෙනි වටේ හදන්න හිටියා දැන් ඒක හදාගෙන යනවා දැන් එතුමා කියන ජනාධිපතිතුමා එතුමා කාලේ පටන් ගත්තා වගේ දැන් ඒක ඉවර කරනවා කියලා මේ කතාවේ තියෙනවා මහින්ද රාජපක්ෂ එතුමාගේ කාලේ පටන් ගත්ත දෙයක් ඒක බලන්න ඒක ඔය ඔක්කොම දැන් එතකොට මේ ලංකාවේ ඔක්කොම මහින්ද රාජපක්ෂ ඒක පටන් ගත්ත යන ගමන් අර බෝඩ් එක බලන්නකෝ අර ගහලා තියෙන බෝඩ් එක ඔයගොල්ලෝ ඔය පාරේ යනවනේ ඒක බෝඩ් එක බලන්න බෝඩ් එක තියෙන ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි දැන් මේගොල්ලෝ යන හැමදාම පාර්ලිමේන්තුවේ යන රාජගිරිය ගුවන් පාලම ඉතින් ඒ මේ මම මේ ඔය ඔය තියෙන දෙකක් විතර ඊයේ පෙරේදා මේගොල්ලෝ ගිහලා මන්නාරම සුලම් විදුලි බලාගාරය මේ ඔබතුමාලා විවුර්ත කරපු අනේ අපේ ආරම්භ කරපු එක ගැන මන්නාරම සුලම් විදුලි බලාගාරය ඊයේ පෙරේදා ගිහලා ජනාධිපතිතුමා විවුර්ත කරපු එක ඒක පටන් ගත්තේ 2017 අජිත් පීපර මැතිතුමා විදුලි බල මේ රාජ්‍ය මැතිල ඉතින් මේවා මේවා ගැන දැන් මේගොල්ලෝ මේ මෙතුමාගේ කතාවෙදිත් මේ ගැන කියනවා එතකොට මේ මේකෙදි මේ මේකේ තියෙනවා ඒ රාජ්‍ය ණය කළමනා කරන පනත අනුව ඒ රාජ්‍ය දෙපාර්තමේන්තුවල ණය ප්‍රමාණය කලමට එකතු කරන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය තමයි තියෙන්නේ. ඒ වගේම මහ බැංකුව ලංකා ඉතිහාසයේ පාඩුවේ කොයි කාලේද? 2013 14 15. 2015. 2013 14 15 ලංකා ඉතිහාසයේ මහ බැංකුව පාඩු වෙච්ච වසර. ඒ මහ බැංකුව පාඩුවේ වෙන මුකුත් නෙමෙයි. දැන් ඉන්න මුදල් රාජ්‍ය අමුතුමා ඒ දවසට මහ බැංකුවේ අධිපතිවරයා. මේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මහ බැංකුව පාඩුන කෝටි 7160ක්. ඒ විතරක් නෙමෙයි මේ 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 මේවා කියද්දි මම මේ කියන්න නෙමෙයි හිටියේ මේ එතුමාගේ කාලේදී මේ තියෙනවා රුපියල් විදේශ සේවා සපයන්නන් 3 දිනෙකට වසරක් සඳහා උපදේශක සේවා ගාස්තු රුපියල් මිලියන 1396ක් බිලියන 1.96ක් 3 දිනෙකට මාසික පඩිය කෝටි 4 ගානේ දීලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නැහැ ජනාධිපතිතුමා කිව්වා කියලා මම මේ වැය කළේ දැන් ජනාධිපතිතුමා කිව්වා කියලා තමයි කරලා තියෙන්නේ ඉතින් මෙන්න මේ වගේ තමයි උනේ හෙජින් ගන්න දෙනවා කෝටි 1020යි පාඩුව මේ රාජ්‍ය දවන් වල පාඩු තියෙන මේ කෝප් කමිටු මම මේ කෝප් කමිටු ඉන්න සමාජික එක්කදී මම දෙන්න පොඩි බාධා කිරීමක් දැන් එතකොට ඔබතුමාලා එන ආණ්ඩුව බාර ගනිද්දි තමයි ඔය
ඔබතුමාලා නගර චෝදනා ටික තියෙන්නේ. ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් ගත්ත නීතිමය පියවරවල් තියෙනවද? ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න ගිහිල්ලා නේන්න අපි පක්ෂයක් අලුතෙන් හදන්න ඕනේ. අපිට පක්ෂයක් සමග ජනබල වේ කියලා හදන්න උනේ මෙන්න මේක හින්දා. අපි පුන පුනා කිව්වා මේ රජේ දූෂණ කරපු අයට දඩුවම් දෙන්න වැඩ පිළිලා හදන්න කියලා. කවුද නඳුන්නේ? රනිල් වික්‍රමසිංහ මතුවා. දැන් ඒක කෙලින්ම මම හැම වෙලාවෙම කියනවනේ. ඉතින් ඒතු මොකද ඕනේ? ආණ්ඩුවේ නියෝජනය එකක. මොකද්ද? ඔව් අපි මේක ඒකේ විරුද්ධ අපි එලියට ආවේ. දැන් අපි ආවේ යන්න පස්සේ. අපි පුළුවන් තරම් කිව්වා. අපි ඇරදිලා එලියට ආවේ ජනාධිපතිවරණ ඇත් එකට නිහිටියේ. එකට ඉඳලා අපි පුළුවන් තරම් කිව්වා. අපි පුළුවන් තරම් දැන් අපි බොහොම සතුටු වුණා. මේ දූෂණ සංස්කෘතියෙන් දේශපාලන මුදාගෙන. මේ කවුද කියන්නේ? දූෂණ සංස්කෘතියෙන් දේශපාලන මුදාගෙන කියලා ගෝඨා අපිට. අපි බොහොම සතුටු වුණා මේක වෙයි කියලා. දැන් එතුමලාගේ එතුමගේ නඩු ටිකත් අයින් වුණේ එතුමා ජනාධිපති වෙච්ච හින්දා. අපි මොකද මේ මහ බැංකු ප්‍රශ්නේ ඇවිල්ලා මම මොකද උනේ අපි ඉන්නක උඹලා බේරන්න උඹලා ආපු අපි බේරපල්ලා ඒ න්‍යාය. ඉතින් මේ ඊට පස්සේ මේ මේ මෙතුමා කියද්දි සම්පත් සියල්ල රට පාව ගන්නවා. අපි බොහොම සන්තෝෂ වුණා. ඒයි මෙතුමා එන්නේ ඒවා වයා ගන්න. මොකද එතුමා කියලා තිබුණානේ සන්තෝෂ වුණා අපිට ගුරු වෙන්නේ. එතකොට මේ මහින්ද රාජපක්ෂ මෞර්ය කාලය අවසන් මෞර්ය සම්පත් ලේකන ඕනෑම ආයෝජනයක් ගේන්න. හොඳයි. එහෙම කියලා අන්තිමට මොකද උනේ? දැන් මෙන්න මේකයි මට මෙන්න මේ කියන්නේ මම මේක කියන්නේ ඕගොල්ලන් කියලා හිතන්න එපා. හොරෙක් සත් අක්කඩියෙක් නොවේ නම් දේශපාලකෙන් ලෝකු පොහසතුක් වෙනවා හැබැයි හොරෙක් කත් අක්කඩ මේ කියන්නේ ට්‍රූමන් මේක මේක ආදේශ කරන්න වෙනවා මේගොල්ලන්ට ඒ වගේ මෙන්න මේ තියන්නේ දූෂිත දේශපාලකෙන් බිහිවන්නේ නූගත් දේ ජනතාවගේ ආශිර්වාදය මේ රාජ්‍ය නායකයෝ කියන්නේ මට එකක් කියන්න දෙන්නේ අවසාන වශයෙන් මේ මේගොල්ලන්ට ඡන්ද දීපු හාමුදුරු කෙනෙක් කියන එක මමත් මේ ආණ්ඩුවට ඡන්ද දීලා 69 ලක්ෂයක් එක්කෙනෙක්. මම දැන් මේ ආණ්ඩුව සහය දීම ගැන කනගාටු වෙනවා. අද මේ ආණ්ඩුව තනිකරම ඉස්සරහින් පිල්ලි දාගෙන නටන මොනරෙක් වගේ පිටිපස්ස තනිකර අමු හෙළුවේ. මේ කියන්නේ ඕගලන්ට ඡන්ද දීපු ඕගලන්ට වැඩ කරපු හාමුදුරුවෝ. ජනරාල් කුමාර මන්ත්‍රීතුමෝ දැන් හේතුව මේ චෝදනා ගොඩනක් තියෙනවා. හේතුව මේ රටේ දූෂණය වැඩිවීම. මම ස්තුතියි ඔබතුමාට. ඔව් මම හිතන්නේ ඔබතුමාට අවස්ථාව දෙන්න කලේ ප්‍රධාන පාලක මැදිරිය සමග කෙටි විරාමයකට ගිහිල්ලා එනවා. ඔබලවත තුලාව දේශපාලන සංවාදයේ සමගිනි ජනත් කුමාර මන්ත්‍රීතුමනි චෝදනා ගොඩනක් තියෙනවා. ඔබතුමා එකින් එකට උත්තර දෙනවාද එහෙම නැත්නම් කොහෙන්ද පටන් ගන්නේ? දැන් මූලික වශයෙන් කියමු දෙයක් තමයි ඔබතුමාලා කරපු සංවර්ධන ව්‍යාපෘති. මේ තුමාලා පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති තමයි ඔබතුමාලා අද ඔබතුමාලාගේ විදිහට කියලා ලෝකයට පෙන්වන්නේ කියලා. නෑ මේ තුමාලා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති ටික එතුමාලාගේ නමින් පටන් ගත්තේ. මහින්දෝදය විද්‍යාගාර තාසනිකාගාර පවා නම් ටික ගලව ආපු ගමන් ගලෝලි වෙලා එතුමාලාගේ බවට පත් කරගත්තා. පාලම් බෝකු මේ හයිවේ සදාන පටන්ගෙන තිබුණේව සමහර ඒවා වෙනස් කරලා එතුමාලාගේ නම් ගත්තා. සමහර ඒ කාලේ කිව්වේ හයිවේ එකක් හදන්න රත්තරන්ින් හදනවද කියලා. හැබැයි අපි මන්තිරු 6කින් හදන එක මේගොල්ලෝ 4කින් හදලා ප්ලැටිනම් වලින් යන වියදමට වඩා විශාල වියදමක් ගියා එතුමාලාගේ කාල පරිච්ඡේදය. ඒ නිසා මෙතුමාලා කතාව ඉතාම ඉහලින් කරනවා. හැබැයි වැඩ ඉතාම පහලින් තමයි ගියේ. මෙතුමාලා කියනවා දැන් මහින්ද මාත්‍යයේ කාලේ කරපු දේවල් මේ ගලපනවනි. මම එතුමාලට කියන්න කැමතියි අපි 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ වගකීම් බාර ගන්නකොට ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 27.7යි 24.7යි සහ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1242යි. එතකොට මෙතුමාලා ඒ කාලේ එහෙම බාර දෙනකොට එතුමා අවුරුදු 2006 ඉඳන් 14 දක්වා අවුරුදු 9 ඇතුළ ආර්ථික සීග වර්ධනය නිසා දළ දේශීය නිෂ්පාදනය 79.4 දක්වා ඩොලර් බිලියන 221කින් වැඩි වුණා. මෙතුමාලට ඒවට කියන්න බෑ. 221කින් වැඩි වුණා ඒක පුද්ගල ආදායම 3819 දක්වා. තිබුණේ 1242 ඒක 3819 දක්වා වැඩි වුණා. එතකොට 2015 සිට 2005 19 දක්වා වසර පහ තුලේ ඒක පුද්ගල ආදායම ඉහළ ගියේ ඇමරිකන් ඩොලර් 3852 දක්වා බොහොම සුළු ගානකින් විතරයි. 19 ඉඳන් 52 දක්වා විතරයි. සාමාන්‍යයෙන් ගත්තොත් වසර පහටම 100ට වල ගත්තොත් 100ට එකකින්. එතකොට එතුමාලා කාලේ තමයි මේ රටේ ආර්ථිකය කඩාවැටලා ණය බරදාවේ වැඩි වෙලා රට විශාල අර්බුදයකට ගියේ. ඒ විතරක් නෙමෙයි මෙතුමාලාගේ කාලේ නීතිය ගැන කතා කරනවා. මෙතුමා ජනතා විමුක්ති පෙරමුණේ අපේ ප්‍රශ්න දෙක මෙතුමා අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නේ තමයි මහ බැංකුව කඩාවැටීම 2013 14 15 කාලවක වානුවෙත් තමයි මහ බැංකුව කඩාවැටීම ආරම්භුනේ කියලා මෙතුමා චෝදනාවක් කෙල්ල කරා. ඔබතුමා ඒ පිළිබඳව මොන විදිහකටද පිළිතුරු දෙන්නේ? මහ බැංකුව අමු අමුවේ මංකොල්ල කාපු බව මෙතුමාලාගේමයි අල්ලපු වැටේ. එහා පැත්තේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ සගයෝ මෙතුමාලාගේ ළඟින් හිටියත් එතුමාලා පිළිගන්නවා. මෙතුමාලාගේම අයත් මේ දැන් මේ පැත්තට ඇවිල්ලා කියන මහ බැංකුව හුරු කාලඟ දින්නේ කියලා.
පැත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයාට චෝදනා කරනවා මෙතුමාලා දැන් හරි පිරිසුදු සුද්ධවන්තය විදිහට පෙන්නලා හැබැයි එතුමාලා එකට ඉඳලා තමයි මහ බැංකුව මංකොල්ල කෑනේ එතකොට මේක කඩාවැටලා රට විනාශ වෙලා රටේ රුපියලේ වටිනාකම නැති වෙලා විනාශ භාවී තත්ත්වයටපත් මම කිව්වේ මහ බැංකුව පාඩලපේ 2013 14 පහ එතකොට මේ දැන් අපි මේ මේක ආවේ 2015 න් පස්සේනේ මහ බැංකුව පාඩලපේ 2013 14 පහ ඒ කාලේ පාඩු ලැබෙන එකයි මහා විශාල මංකොල්ලයක් කරන එකයි කවුරුත් දන්නව දෙකක් කියන කාරණා. ඒ නිසා ඔබතුමාලා චෝදනා කරන්න උත්සාහ කරන්නේ තමුන්නාන්සේලාගේ හෙළුව වහගෙන මේ චෝදනාව තුළ හෙළුව වහගන්න. හැබැයි ඇත්ත කාරණා මොකද්ද කියන කාරණා රට දන්නව. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ අපේ මන්ත්‍රීතුමා කිව්වා මේ සිරන්ති මැතිණිය බොදුබැතිගේ කිව්වා ඒකම අනිත් පැත්තෙන් අර Facebook කියාත්මක වෙච්ච සහෝදරයෙක් අත්අඩංගුවට ගත්තා කියලා. දැන් මෙතුමාලාට අමතක වෙලා මේ රටේ තිබුණ නීතිය කියාදාමි. මෙතුමාලාගේ නායකතුමා කවුද මැරුවේ? මෙතුමාලාගේ නායකතුමා මැරුවේ කවුද කියලා මට උත්තරය ඇහුවාම දුන්නේ නැහැ. ඇත්ත කාරණා මේ මුළු රටම දන්නවා. මේ නායකතුමාව කනත්තර ගිහිල්ලා බොරල්ලේ අමු අමුවේ පණ පිටින්ම ගිහිල්ලා පුච්චලා දැම්මයි කියලා කියන්නේ මෙතුමාලාගේ ආණ්ඩුව කාලේ. මරපු එක්කන කවුද? ඔබතුමාලාගේ නායකතුමා. ඔව් කවුද මැරුවේ? මරපු එක්කන මේගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ. ආණ්ඩුව කියන එක දන්නවා. කවුද මැරුවේද? කවුද මැරුවේ කියලා නාන්න. ඔබතුමා කියන්නේ වරක් මං අහන්නේ මැරුවේ මේ කාගේ ආණ්ඩුවෙන්ද කියලා ආණ්ඩුවේ කියලා අහුවේ නැහැ කවුද මැරුවේ ඔව් කවුද පුළුවන් නම් කියන්න වරක් ආ ඒ කියන්නේ එතන හිටපු කනත් හිට මිනිස්සයා දාහන්නේ මගේ කවුද මැරුවේ දැන් කනත් හිටි කනත් හිටි මිනිස්සයා නෙමෙයි මරන්නේ ආණ්ඩුව තමයි පේන බ්‍රාස මහත්තයාගේ ආණ්ඩුවේ මැරුවේ ආණ්ඩුව කියන එක පොඩි ළමෙකුටවත් තේරෙනව ඉතින් දැන් ඉස්සරහ කවුද මැරුවේ කියලා එද්දී කවුද වහ ගන්න හදන්නේ මන්ත්‍රීතුමා මැරුවේ කවුද කියන කාරණාවෙන් මං අර්ථ දක්වන්නේ තමුන්නාන්සලා දීග කවපු පහුගිය කාලේ මේ ජනතා විමුක්ති පෙරමුණයි යහපාලන එකට යත් ගියේ තමුන්නාන්සලා නායකතුමා මරපු අයත් එක්ක කිසි ලැජ්ජාවක් කිරිකිතයක් නැතුව ඒ නායකතුමා මරලා හිටපු ආණ්ඩුවත් එක්ක ඉන්න ගමන් දැන් මේ මේකේ ඔබතුමාලගේ මේ තේරිස් කෘතේ මහත්මයා මරුවේ කවුද කවුද මරුවේ කවුද මරුවේ කවුද මරුවේ කියන්නු තමුන්නාන්සලා නේක කරේ මේ මුළු රටම කවුද මරුවේ කියලා කියන්නේ තමුන් ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සුන්ගේ රැයට ගෙවල් වලට ගිහිලා ඩෙන්ටි හොරගම් කරේ කවුද මිනිස්සු කිල්ලිස් මැරුවේ කවුද කෝටුවෙන් කෝටුවට පේම කිල්ලිස් මහත්තයා මැරුවේ කවුද බෙල්ලේ එල්ලලා කෝටුව වල ගෙවුවේ කවුද මේ රටේ නීතිය මට මේ ප්‍රශ්න උත්තර දෙන්න කවුද පේම කිල්ලිස් මැරුවේ කවුද තමුන් ආන්සලගේ ආණ්ඩුව පේම කිල්ලිස් මහත්තයා නේ සාගරිකා ඔය තව ගොඩාක් තියෙනවානේ ඒ ඒ සියලු දෙනා තමුන් ආන්සලයි මේ තමයි ඔබ තමුන් ආන්සලගේ ආණ්ඩුව මිනිමෙරුවා සංස්ථා සභාපතිකම් දෙන්න තමුන් ආන්සල මරනවා ඒක කවුරුත් දන්නේ මේගොල්ල මරනවා දෙගොල්ල තුන් ගෙල්ල එකතු වෙලා පහුගිය කාලේ මිනි මරලා ඔයගොල්ලෝ අපට එහෙම චෝදනා කරන්නේ නැහැ 70 කට අත ගැව අත්තරංගුවට ගත්තයි කියලා 70 වේ අත ගැව රටේ නීතිය ඇතුලේ අත්තරංගුවට ගෙනින් උන්තර රෙදිමාලේදී ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා මොකද කරේ අත ගැව දෙවිනු මොකද්ද මොකද්ද රෙදිමාලේදී ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා මහදවාලේ ඇවිල්ලා ඔව් පොට්ටුවට චන්ද දීපු චන්දදායකයන් අත ගාලාද කි මොකද්ද දන්නේ නැහැ බබා නෑ කියන්නේ මේ කිරි බබාට කියලා දෙන්න නෑ කියන්නේ 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 ප්‍රාදේශ සභාවේ නෑ ඔයා ඔයා පස්සේ හාලු උත්තර කියන්නේ රෙව ඇවිල්ලා ඒ ගමේ මිනිස්සු එතන පාරේ හදලා තිබෙන මංචාව ගැන එළදරව් කරාම ගමේ මිනිස්සුන්ට මහදවාලේ රූපවාහිනී මාධ්‍ය නාලික ඉදිරියේ පහර දුන්නේ හරි හරිද ඒක හරිය නෑ ඒක වැරදි කවුරු හරි කිව්වේ ඒක වැරදි වගේ තමයි තමන්ගේ නායකයා මරපු අයත් එක එක දීග ගන්න පුළුවන්ද සීලාචාරකම තියෙන මිනිසුන්ට ඒ වගේම මේ රටේ මිනිස්සු බුද්ධිමත්තුන් උගතුන් කලාකරුවන් විශාල ප්‍රමාණයක් මැරුවේ හවුලට මේ තමුන්නාන්සලයි මේ මේගොල්ලන්ගේ ආණ්ඩුව එකතු වෙලා පහුගිය කාලේ එහෙම කරලා තමුන්නාන්සලා අදිනවද හෙළුව වාගන්න එනිසා මන්ත්‍රීතුමා කවුරුවත් බුද්ධිමත්තුන් කිව්වට 71000ක් මැරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව දැන් ඔයාලා ප්‍රශ්න අහන්න විතරයි පුළුවන් කතා පවත්වන්න බෑ 71 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව තමයි අපේ අය මෙරුවේ 87 89 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි අපේ අය මෙරුවේ ඉතින් අපි ඔයගොල්ලෝ මේක කරලා තියෙනවා ආණ්ඩුවක් කරලා පාලනය කරනවා ආණ්ඩුව හැබැයි ඔයගොල්ලෝ පක්ෂ වලට මිනි මරන්න බෑ ඔයගොල්ලන්ට පක්ෂ වලට මිනි මරන්න බෑ ආණ්ඩුවක් ආයුධ සන්නද්ධ ආවොත් අරගල කරොත් තස්සවාදී විදිහට හැසිරුණොත් මරන්න ඕන මිනිහා මරන්න ඕයි තියෙන මරන්න නීති කොයි පොතේ තියෙන ආණ්ඩුවට මිනි මරන්න පුළුවන් කියලා ආණ්ඩුව මිනි මරනවා කියන කාරණාව නෙමෙයි ආණ්ඩුව පාලනය කරනවා තස්සවාදී කරලා පාලනය කරනවා ඒ අතර සිදුවීම් ඕන තරම් වෙන්න පුළුවන් හැබැයි ඕගොල්ලන්ට මිනි මරන්න පොහොර පස්සේ උත්තර දෙන්න අර පොහොර නැහැ මිනිසුන්ට ඒක ඕගොල්ලෝ ගත්ත පෞගිය කාලේ පොහොර නැහැ පොහොර ටික අරන් දෙන්න මහකන්නේ නෙමෙයි දැන් මේ පේල් වෙනකොට ඒ ප්‍රශ්න උත්තර දෙන්න පොහොර වලට මේ මාතෘතුමා උත්තර දුන්නානේ බොම් ඉතින් මටත් අර කතාව කියන්නේ මේ නිසා පාඩුවේ ඉන්න ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්නක අර තමුන්නාන්සේ ඉදනවා කතා කරන්න ඇයි ඇයි තුනට තුනට බැස්සේ ඔන්න ඔය ගොන්තක తీරු කතාව හින්දා තමයි තමුන්නාන්සලා හොඳට කියවනේ තුනට මේ ප්‍රශ්න උත්තර දෙන්න ඊගාවට ඔය තුනක් දෙන්න හොඳට බලන්න කියන්නේ 2005 වෙනකන් ණය බිලියන 2005 වෙනකන් ණය
බිලියන 2228යි කියලා කාලය දෙනවා ඔබතුමාට 2005 වෙනකන් ණය රුපියල් බිලියන 2227යි කියලා කිව්වා 2020 විතරක් ණය කොච්චරද මන්ත්‍රීතුමා අද රටේ දින ආර්ථිකය ගැන කතා කරන්නේ හරි හරි වල්පල් නෙමෙයි වල් ආවේ ආර්ථිකේ මාතෘකාව කතා කරන්නේ දැන් කතා කරමු වල්පල් කියලා දැන් කියන්න 2020 අවුරුද්දේ ප්‍රශ්නේ වුණා ඔබතුමාලා ආණ්ඩුව විදියට ගත්ත මුළු ණය කොච්චරද ප්‍රශ්නේ වුණා සඳරතු ඉන්නවද උත්තරේ දෙන්න ඔබට උත්තර දෙන්න තායි අයිතියන්නේ මම උත්තරේ දෙනකන් උත්තරේ දෙන්න ජනතාවට හරි ඒක තමයි සඳරතු ඉන්න අපි ආණ්ඩුවක් විදියට ගන්නකොට ආණ්ඩුව හතර ගාත දාලා වටලා දුන්නේ රටේ ආර්ථිකය විතරක් නෙවෙයි මුළු සමාජයේම බියෙන් තැති ගන්නවලා දුන්නේ එවැනි තත්ත්වයක් තුල අපිට හම්බුනේ කොරෝනා ව්‍යසනයත් එක්කත් විශාල අර්බුදයකට ගිහිල්ලා එතකොට අපි ණය ගන්න ඕනේ ඒ ණය අරගෙන යම් ප්‍රමාණයක් රටේ මිනිස්සු දැන් මේ කොරෝනා ව්‍යසනේ පාලනය කරගන්න සහන දෙන්න යම් යම් වෙන්නත් කරන්නේ මේ ඇතුළු වැඩ කටයුතු වලට කොච්චර මුදලක් අපි මේ වෙනකොට වියදම් කරලා තියෙනවද මම නැවත අහනවා ප්‍රශ්නේ නෑ ඔන්න මේකට උත්තරේ දෙන්න උත්තරේ දෙන්න දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ නෑ ඔයාට 2020 අවුරුද්ද විතරක් ඔයාට එහෙමගේ ආණ්ඩුව ගත්ත ණය ප්‍රමාණය කොච්චරද ඔයාට ඔයා ඉන්නේ උත්තරේ ජනතාවට ජනතාව මෙතන පස්සේ වෙනකන් මං ජනතාවට කතා කරන්න මට ප්‍රශ්න අහන්න ඕනේ මට ප්‍රශ්න අහලා දිනෝ මට ප්‍රශ්න අහන්න පුළුවන් පැහැදිලි කිරීම සිද්ධ කරා මේ විනාඩි 10 මට ප්‍රශ්න අහන්න අයිති තියෙනවා හොඳයි ජනතා ප්‍රමුඛතුමනි හොඳයි 2020 හරි සර් මට ප්‍රශ්න අහලා තියෙන්නේ ආර්ථිකය ගැන කතා කරන්න ආවේ මට රටේ ජනතාවට උත්තර දෙන්න අපි ආවේ ආර්ථිකය ගැන කතා කරන්නනේ මාතෘකාව ආවේ අපි අපි මෙතනදී ඉඳ දෙමු ඔබතුමා හැම වෙනකම්ම ගත්ත ඔබතුමා ප්‍රශ්න අහලා තියෙන්නේ ඔබතුමා පිළිතුරු ලබා දෙන්න 227යි මම අහනවා විදේරත් මන්ත්‍රීතුමනි විදේරත් මන්ත්‍රීතුමනි ඔබතුමා දැන් ප්‍රශ්න ඉතින් මේ 20 එකක් කොහොමද 2020 අවුරුද්දේ විදේරත් මන්ත්‍රීතුමෝ ඔබතුමා මෙතන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ පිළිතුරු ලබා දෙමින් ඉන්නේ අයි බලමු පිළිතුරු කොහොමද කියලා උත්තර දෙන්නකෝ ඔයාලට උත්තර දෙන්න බලලා බැරි නම් ඔය කොළබල්ල දෙන්න මහ බැංකු වාර්තා වරගෙන මුදල දෙනවනේ 2020 මූල්‍ය වර්තා දැන් ගෙනාපු කොළවල තියෙනව නේද ඒ නිසා 20 මම දෙන්නද නැත්තම් මම දෙන්නද මේකෙන් බලලා කියන විදේරත් මන්ත්‍රීතුමෝනේ පිටු වඩා අවස්ථාව ලබා දෙන්න මේකෙන් බලලා දෙනවා ඒක දෙන්න 2020 අවුරුද්දේ ගත්ත ණය ප්‍රමාණය කිය මට වෙලාව දෙන්න මේ පිස්සෝ ගේන්න එපා මීට පස්සේ අපි ඉන්න තැන් වලට එච්චරයි මට කියන්න තියෙන්නේ ප්‍රශ්නයක් අහනවනම් සීලාචාර විදියට අහලා හරි සරල ප්‍රශ්නයක් ඇහුවේ මේ මම ඔතන දැන් දෙන්න මේ ආණ්ඩුවට පස්සේ ගත්ත ණය ප්‍රමාණය මෙතුමාලා කියන්නකෝ පහුගිය වසරේ පහුගිය කාලේ මම තුමාලා දෙන්නට මම අභියෝග කරනවා පුළුවන් නම් දෙන්නගේ කවුරු හරි කෙනෙක් කියන්න මේ සියලු කාරණා වලට අපි උත්තර දුන්නා ඒ වගේම මේකටත් අපි උත්තර දුන්නා ඒ නිසා විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මෙතුමාලා ඇවිල්ලා කියන දේට උත්තර දෙනවට වඩා රටේ ජනතාවගේ පැත්තේ පෝරපස්සේ මෙතනුන තහනවා මෙතනත් අහන මම ඊටාම වක්කීම කියනවා මම අවංකවම ආණ්ඩුව ඇතුලේ හිටියත් මම සමහර කාරණා විවේචනය කරනවා තෙල්මිල වැඩි වුණාම මම විවේචනය කරා ඒ වගේම පෝර ප්‍රශ්නයක් අද රටේ තියෙනවා හිඟේකුත් තියෙනවා මිනිස්සු විරෝධාත් කරනවා ඒවලට සහන දෙන්න විධිමත් ක්‍රමවේදයන් අපි හදන්න ඕනත් කියන කාරණා ඒක මම ජනතා විමුක්ති පෙරමුණට කියනවා නෙමෙයි මේ ඡන්ද දුන්න ජනතාවට 69 ලක්ෂයට මේ කියන්නේ ඒ පිළිගන්න ගමන් අශීරු අවස්ථාවක් එවැනි විනාශකමකට ලක් කරන උත්සාහ කිරීම ඒක ලේසි වැඩක් නෙමෙයි ඒ අමාරු වැඩේ උඩුගංගලා පීනනවා වගේ අත්කරු ජනාධිපතිතුමා අරන් තියෙන ඒකට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඇත්තටම අපවස්ථා තියෙන ආදරණීය ජනතාවට අපේ ගෞරව කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද තමුන්නාංශලගේ පැත්තෙන් තියෙන කාරණා සාධාරණ වෙන්න පුළුවන්. උද්ඝෝෂණ විරෝධතා කිසිම දෙයකට කිසි ප්‍රශ්නයක් නැතුව යනවා. ඒ වගේම අපි ආණ්ඩු පක්ෂය ඇතුළේ ඉඳලා මේකේ යම් සහන දෙන්න දැනට මේ කන්නෝල්ට අදාළ රසායනික පොහොර ටික දෙන්න සහ ඉදිරි කාලේ ජනාධිපතිතුමාගේ ස්ථිර තීන්දුව අනුව කටයුතු කරනකොට කාබනික පොහොර හිගයකින් තොරව ලබා දීමේ කටයුතු වලට මැදිහත් වෙන්න අපි ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න දන්නේ නැතුව මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ. ඒක නිසා ඒකෙන් උඩුගම් බලා පිළිලා වාසි ගන්න උත්සාහ කරන අයට ඉඩ දෙන්න නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපි තමුන්නාංශලාගේ හද ගැස්ම බොහොම පැහැදිලිව දන්නවා කියන කාරණාව මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මෙතුමාලා අන්තිම තප්පරේ හැරී අර ප්‍රශ්න උත්තර දෙන්න. ගත්ත ණය ප්‍රමාණය කීයද? 2020 ඔබතුමාලගේ ආණ්ඩුව දැන් මේ ආර්ථිකය ගැන කතා කරන්න ආපු මාතෘකාව. ගුවන්තොට පොළ වාරාය 2020 අවුරුද්දේ ගත්ත දේශීය ණය ප්‍රමාණය කියන්නේ පහුගිය කාලේ. ගුවන්තොට පොළ වාරාය සා ටික පහුගිය කාලේ මෙතුමාලා විරුද්ධ වුණායි කියලා. හැබැයි එතුමාලා මතු පිටින් විරෝධතාවන් දැක්වුවා. ඇතුළෙන් රැයට හොරෙන් ගිහිලා දීර්ඝ කාලය එයා ඇත්තක කටවුතු කළා. කිසිම අවස්ථාවක ඒ වලට පැහැදිලි එතුමාලට විරෝධයක් ආවෙන්නේ නැහැ ආණ්ඩුවෙන්. පහර දීමක් ආවෙත් අපේ පැත්තෙන් තමයි හැම තිස්සෙම උන්ට ඒ විරෝධතාවන් වලට ගියම අවුළු පලාගෙන හිරගෙවල් වල ඉන්න සිද්ධ වුණේ.
එවැගේම අපි මේ කරන කියන කාරණාවත් සම්බන්ධව පැහැදිලිවම අපි ආණ්ඩුවක් විදිහට අද තියෙන තත්ත්වය මෙහිම ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න තමයි දැන් මේ තුමාලා චෝදනා කරන්නේ බැස්සී රාජපක්ෂ මහත්මයා ගේන්න යනවා කියලා ඇත්තටම ආණ්ඩුව ඇතුලේ පහුගිය 2015 වර්ෂයේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ බැස්සී රාජපක්ෂ මහත්මයා එකට ඉඳලා තමයි ආර්ථික 7.3 දක්වා ආර්ථික වර්ධන ඇතුමුණ යුද්ධිකුත් අවසන් කරලා එවැනි සංවර්ධනයකින් ඒ නිසා අදත් යම් ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ප්‍රශ්න වලට නිවැරදි කළමනාකරණයක් දෙන්න බැස්සී රාජපක්ෂ මහත්මයාට අපි එන්නේ කියලා තියෙනවා ආණ්ඩුවේ 113කට වඩා මන්ත්‍රීවරු අත්සන් කළා මැති අමුතුරු අත්සන් කළා ඉල්ලීම් කරන්නේ ඒ කාරණාවට සඳහා හැබැයි එතුමා එන්නේ අනකොට විපක්ෂයේ වේවුලන්න තැන්ට එනවා ඇයි මොකද වෙන හේතුවක් එතුමා ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳලා රටේ ජනතාවට සහන දුන්නාම මෙතුමාලට ආ විපක්ෂය එතුමාලට තුනවත් නැහැ මෙතුමාට විපක්ෂයේ ඔය තීන තත්ත්වෙත් නැති වෙන නිසා ඒක නමුත් අපි ඒ කාර්යභාරය ඉදිරි කරනවා අපි අවසාන විනාඩි කීපය සමගිනු තුලාව දේශපාලන සංවාදයේ සමගින් රැඳී සිටින්නේ නැවතත් ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වී තුලාව දේශපාලන සංවාදයේ සමගින් එකතු වෙමු ඔව් මම හිතන්නේ කාල වේලාව ඉක්ම ගොස් තිබෙන නිසා අපි ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ නොවීම බලමු මේ නැත්තම් තවත් කාල වේලාව යන නිසා විනාඩි 5 ගානේ අපිට තියෙනවා මොකද කාලය ගෙහිමින් ඉක්ක ගොස් තිබෙන නිසා ප්‍රශ්න කිරීමකින් තොරව ඔබට පුළුවන් අදහස් දක්වන්න විතරත් මන්ත්‍රීතුමනි දැන් ඔබතුමන්ලා මේ මේ ඉතිහාසය තුල 1971 කැරැල්ල 1987 89 ඔබතුමන්ලාගේ උත්සාහය මේ සියලු කාරණාත් එක්ක ඔබතුමන්ලා එක් කාලෙක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 39ක් නියෝජනය කරනවා ඔබතුමා ඇතුළුව දැන් ඔබතුමන්ලා නැගෙන චෝදනාව තමයි 103ට බැහැලා තියෙනවා මේක 100ට එකට බහි කියන චෝදනාව තමයි හැම පැත්තෙම ඉන්නේ මේ මොහොතේදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් කරා නම් ජනතා විමුක්ති පෙරමුණ ඔබතුමන්ලා සතුව නම් මේ මොහොතේ ආණ්ඩුව තිබ්බේ ඔබතුමන්ලා කලමනාකාරීත්වය කොහොමද මේ කොරෝනා වගදුරත් එක්කම විනාඩි 5 ඉඳලා කියන්න බෑ විනාඩි 5 මුලින්දිම ওই ප්‍රශ්නේ අහුවා නම් මම උත්තරේ පැහැදිලිව දෙනවා මේ විනාඩි 5 මම කෙටියෙන් මේ ටික කියන්නම් එකම දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ යුක්තිය කොතනද සාධාරණේ කොතනද එතන හරියට කෙලින් හිට ගන්නවා ඒකට අපි බය නැහැ අපි මොන ආණ්ඩුව තිබ්බත් UNPද ශ්‍රී ලංකාවද අපි ඒ වැරද්දක් කරනවා වැරද්දට වැරදි කියනවා අදත් එහෙම තමයි මං හරි ප්‍රශ්නේ සරල ප්‍රශ්නයක් ඇහුවේ ආර්ථිකය ගැන කතා කරන්න ආවේ ඇත්ත 2005 වෙනකන් අපේ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය 2150 ඉඳලා අවුරුදු 55ක කාලය තුල ණය ප්‍රමාණය රුපියල් බිලියන 2227යි කියන්නේ කෝටි නම් 222700යි 2020 විතරක් දැනගන්න දන්නේ නැත්නම් ආර්ථිකය ගැන කතා කරන්න ආවේ 2020 විතරක් ගන්නවා බිලියන 2272ක් ඒ කියන්නේ 2005 වෙනකම් අවුරුදු 50 ගානකට ගත්තේ 2227යි 2020 අවුරුද්ද විතරක් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනාට පස්සේ මේ ආණ්ඩුව ගන්න ණය ප්‍රමාණය එක අවුරුද්දකට බිලියන 2272යි ඔය තියෙන්නේ මම තමයි හොඳටම කරලා තියෙන්නේ ඒ නිසා මේක තමයි ඇත්ත தත්ති. ඔබතුමාලා එනකොට කිව්වා ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වුණා. ඒ තෙල් මිල අඩු වීමේ වාසි ජනතාවට දෙනවා 7.5ක්වත් තෙල් මිල වැඩි කරන්නේ නැහැ. ස්ථායීකරණ අරමුදලක් හදනවා රුපියල් කෝටි 20000ක් අපි එකට දානවා. තෙල් මිල ලෝක වෙළඳපළේ වැඩි වෙච්ච වෙලාවට අපි ඒක පාවිච්චි කරනවා කියලා. නමුත් දැන් කිසිඳු හිරිකිතයක් නැතුව ඉතාම තිරස්චීන විදිහට මේ රටේ ජනතාවට එරෙහිව ජනතා ද්‍රෝහි විදිහට තෙල් මිල වැඩි කරා. වැඩි කරද්දි ඉතා පැහැදිලිව පෙට්‍රෝලියම් සංස්ථාවේ මේ මිල ගණන් තියෙනවා. පෙට්‍රල් ලීටරයක් සාමාන්‍ය 92 ලීටරයකින් රුපියල් 39.33ක් ආණ්ඩුව බදු ගහන. පෙට්‍රල් 95න් රුපියල් 60.48ක් බදු ගහන. ලංකා ඔටෝ ඩීසල් වලින් රුපියල් 13ක් බදු ගහනවා. සුපර් ඩීසල් වලින් රුපියල් 35ක් බදු ගහන. එතකොට මේ තෙල් මිල වැඩි කරන්නේ නැතුව මේ බද්ද අඩු කරා නම් මේ රටේ ජනතාවට තෙල් මිල වැඩි කරන්නේ නැතුව ඒ සහනය දෙන්න පුළුවන්කම තිබුණා. ඒක අදත් මම ඉතා පැහැදිලිව කියනවා. නමුත් ආණ්ඩුව ඒක කරේ නැහැ. ආණ්ඩුව කරේ රටේ ජනතාව මත මේ කොරෝනා අස්සේ බර වැටලා තියෙද්දි මේ තෙල් මිලේ බරත් ආපහු පැටෙව්වා. ඉතින් තෙල් මිල වැඩි කිරීමේ වගකීම සම්පූර්ණ ආණ්ඩුවෙන් ගත්ත තීරණයක්. ඒක උදේගම්පිල මන්ත්‍රී ඇමතිවරයා විතරක් ගත්ත තීරණයක් නෙමෙයි. ඔහුම ඉතාලම පැහැදිලිව කිව්වා කමිටුව මගින් තමයි ගත්තේ කියලා. ඒ කමිටුව ජනාධිපතිතුමා අගමැතිතුමා නාමල් රාජපක්ෂ ඔක්කොම හිටියයි කියලා. ඒ නිසා ආණ්ඩුව ගත්ත වැරදි තීරණයක්. ජනතාව පීඩාවට පත් කිරීමේ තීරණයක්. එහෙම තීරණයක් නොගෙන මේ තෙල් මිල ස්ථායීකරණ අරමුදල කෝටි 20000 දැන් ලාභ කාලේ ඇත්තරම ගත්ත ලෝක වෙළඳපළේ ඍණ 36.45ට තෙල් මිල අඩු වුණා ඍණ ඉතිහාසයේ පළවෙනි වතාව සමහර කැනඩාවේ ඇමරිකාවේ පෙට්‍රල් සෙඩ් වලින් ඒ තෙල් කම්පැනි වෙළඳාම් පවත්වගෙන යාම සඳහා තෙල් ගහනවා ගහන තෙල් ටික ගහ ගන්නවට සල්ලි දෙනවා එහෙම තත්ත්වයකට තිබුණා මොකද එහෙම නැත්තම් ඒ වෙළඳාම් පවත්වගෙන යන්න බෑ ඉතින් එහෙම තිබිච්ච තත්ත්වකදී අපේ රටේ ජනතාවට ඒ සහනෙ දුන්නේ නැහැ ඔබතුමන්ලගේ ආණ්ඩු කාලේ බයිසිකල් පැද්ද විරෝධතාවය දැක්කුවා අපිත් විරෝධතාවය දක්වලා තියෙනවා. ඒක නැහැ කියන්නේ අපි හැම ආණ්ඩුවෙම තෙල් මිල බඩු මිල වැඩි කරනවා අපි ඒ වැරද්දට විරුද්ධව අපි දානවා. මොකද ජනතාවමත් එක්ක පටවන්න එපා.
कोटि प्रकोटि गणन मंत्रिवरुंट वाहन गिन्न सल्लि विदं करनो रुपयल कोटि 360ක් මේ තියෙනවා කැබිනට් පත්‍රිකා ඒක වෙන් කරා මේ මෙච්චර ආර්ථික අර්බුදයක් අහිණියක් තියෙන වෙලාවේ ජනතාව කණ්ඩ නැතුව සාගින්නෙන් පෙළෙන වෙලාවේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න කෝටි ගණන් මුදල් වියදම් කරන්න පුළුවන්. හැබැයි මේ තෙල් මිල වැඩි කරන ඒ බදු අඩු කරලා ජනතාවට සහන දෙන්න බෑ. ඒ අසාධාරණේ මේක කරා. තෙල් මිල වැඩි වෙන එකෙන් දීවරයන්ට, ගොවියන්ට, මෙරටේ සමස්ත ජනතාවට මොකද නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. බස් ගාස්තු වැඩි වෙනවා. පෙට්‍රල් ගාස්තු වැඩි වුණාම ත්‍රිවිල් ගාස්තු වැඩි වෙනවා. දැන් වැඩි කරලා තියෙන්නේ. බනිස් ගෙඩිය, පාන් ගෙඩිය, ඒ බේකරි නිෂ්පාදන හැම එකක්ම වැඩි වුණා. ප්ලේන්ටිය, බත් පැකට් එක, ඒ හැම එකකින් වැඩි වෙනවා. ඉතින් අද ගෑස් සිලින්ඩරයක් තියෙනවා වෙළඳපළේ. गैस गैस वाले बराबर करा बराबर कर ला रुपया हारसी है कि अत्तर में गैस हारसी अनुनाम है कि गैस में वैटी कर लेती समाहर तेंगल दुलाई दे संपाहे गैस सिलेंडर हुआ गंड ने अदत ने दें में तो लोकु माफिया वक्त क्या ना लिट्रो गैस समागम के राजे रक्षण संस्था वस्तु समागम राजे समागम के सभापति वर रही ने राजे पत्कर पर व्यत्म गई टपके ने एक टेलीफोन कॉल लेकिन मैं करंट पुलवा नम ते करल ने दें था मत वेलन पले एक वैडी मिलट तीन गैस सिलेंडर तीन दुलाई दस पाए गैस सिलेंडर समारतंग ने जनता वे पीड़ा वे दिनों हाल माफिया मिल कर हाल माफिया मिल कर लको पेंड को हाल मोल नहीं आंडुए राज्य मति वर एक ने एक हाल मोल कर एक प्रसिद्ध रह सकनी इतनी आंडुए राज्य मति के सत्व तम एक हाल मोल लगती है ये हाल तम दम मिगिनी का नंगल टेबल पोले भी कुरान इतनी ओके पालने करांड बेरी करांड पुलवां के वरकों वैडा करना पे विरुआ क्यों රටේ ජනතාව ඡන්දෙ දුන්නේ 69 ලක්ෂයක් ඒ බලාපොරොත්තු ඇත්ත ජනතාව ඡන්දෙ දුන්නා ඒ ජනතාව ඡන්දෙ දුන්න ඔබතුමාලා කියපු පචවලට රැවටිලා ඒක තමයි මුරුත්තුට ආනන්ද හාමුදුර කිව්වේ අපි රැවටුණා අපි අහු වුණා කියලා ඒක නේ කිව්වේ එතුමා උන්වහන්සේ ඒත් උන්වහන්සේ විතරක් නෙමෙයි 69 ලක්ෂයේ ජනතාවම ඔය එදා ජනාධිපතිවරණයේදී සහ මැතිවරණවලදී කියපු සුරංගනා කතාවලට දීපු පොරොන්දු වලට රැවටුණා රැවටිච්ච ජනතාව ඡන්දෙ දුන්නා. හැබැයි ඒ ජනතාව තවමත් ඔබතුමල්ලත් එක්ක ඉන්නවා කියලා මෝඩ චූන් එකක ඉන්නවා නම් ඒක తాවකාලික මෝඩ චූන් එකක් විතරයි. ඔබතුමල්ලා අනිත් පක්ෂවලට අපහාස උපහාස කරමින් දැන් මේ ජනතාව පීඩාවටපත් කරලා යන ගමන කෙලවර වෙන්නේ ඔය ජනතාවම පෙරලා තමුන්වන්සලගේ ආණ්ඩුවට විරුද්ධව නැගිටින මොහොත වැඩි ඈතක් නෙමෙයි. දැනටමත් මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක නැගිටලා තියෙන නිසා මේ බදු සහනේ තෙල්වල බදු සහනේ බදු වැඩි කිරීමේ නතර කරලා අඩු කරලා මේ රටේ ජනතාවට සහන දෙන්න අවසාන වශයෙන් ආර්ථිකයේ ගොඩ ගන්න නම් මේ රටේ ජනතාව ශක්තිමත් කරන්න ඕනේ අඩුම ගානේ මේකවත් කරලා පෙන්නන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා. හොඳයි. මිලන් ජයතිලක මන්ත්‍රීතුමනි ඔබතුමාගේ අවසන් අවස්ථාව මේ කාරණයත් එක්කම තෙල් මිල ඔබතුමාලත් පසුබිම මන්ත්‍රීවරු හැටියට දැඩි සටනක් දෙනවා තෙල් මිල අඩු කරන්න. දැන් හැකියාවක් නැද්ද තෙල් මිල පාලනය කරගෙන ජනතාවට සහනය දෙන්න? ඔය සුධර්මන ඇත්තටම විශේෂයෙන්ම අපි කියන්න ඕනේ තෙල් මිල මේ මොහොතේ වැඩි කිරීම කිසිම ප්‍රායෝගික කරුණක් නෙමෙයි. ඒ හේතුව නිසාම අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයම අපි මේ තෙල් මිල වැඩි කිරීමට විරුද්ධයි. අපේ ප්‍රතිපත්තියක් හැටියට අපි මේ වැඩපිළිවෙලට අපි තෙල් මිල වැඩි කරාට විරුද්ධයි. ඒක අපි අනිවාර්යෙන් කියන්න ඕනේ ඕනම තැනක අපි ප්‍රකාශ කරනවා. මොකද මේ ජනතාව බරින් ඉන්න වෙලාවක දැන් මෙතුමා කිව්වා මෙතුමාලගේ ආණ්ඩුව තිබ්බනම් බදු අඩු කරන්නේ නැහැ කියලා. හැබැයි අපි බදු අඩු කළා. අපි ජනතාවට බදු සහන ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ජනතාවගේ නිෂ්පාදන වැඩි කරන්න අපි වැඩපිළිවෙලක් හැදුවා. මේ රටට දැන් මෙතුමා කතා චෝදනා කළා වාහන මන්ත්‍රීවරුන්ට අපේ කාලේ නෙමෙයි සුධර්මන් ඔය තීන්දුව ගත්තේ වාහන ජපානෙන් ගෙන්නන්න. මේ මෙතුමාලගේ යහපාලන ආණ්ඩුව කාලේ මෙතුමාලා ඔක්කොම එකට ආණ්ඩුවේ ඉන්න කාලේ. හරි. එතකොට මේ කාල සීමාවේ තමයි අපි ආවට පස්සේ මේ ජනාධිපතිතුමා අගමැතිතුමාට අපේ මන්ත්‍රීවරුන්ට වාහන නැහැ කියන එක කතානායකතුමාට ප්‍රකාශ කරාට පස්සේ අපි පසුබිල හැටියට සුධර්මන් අපි කිව්වේ නැහැ මේ අපිට ජපානෙන් වාහන ගේන්න කියලා. එහෙම නැත්තම් වෙන වැඩපිළිවෙලක් අපි කිව්වේ අපිට අමාත්‍යාංශවල තිබ්බ වාහන අපිට ඒ තිබ්බ මොනවා හරි වාහනයක් මන්ත්‍රීවරුන්ට දෙන්න පසුබිල ඉන්න මන්ත්‍රීවරුන්ටත් එතකොට යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. හැබැයි අපි වාහනේ නැහැ කියලා අපි කොහෙවත් අපේ වැඩ අතපසු කරලා නැහැ. අපි හැම මොහොතකම හැම දවසකම මේ රටේ ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කළා. ඒ විතරක් නෙමෙයි ඒ මොහොතේ ඒ ණය මුදලට අනුව වාහන ගෙන්වන්න යන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න සාකච්ඡාවක් ගියා. කැබිනට් එකට ඉදිරිපත් වුණාම කැබිනට් එක සම්පූර්ණම ඒ යෝජනාව මේ මොහොතේ ක්‍රියාත්මක නොකළ යුතු යෝජනාවක් හැටියට ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් සියලු දෙනා ඒක මතකව තීන්දුව කරලා අයින් කළා. හරි. අපි සියලු දෙනා මේකට එකඟ වුණා.
एक करान अवश्य नहीं अपीट अवश्य मनोहर अभी अभी दान मे पहुगी आंडू काले वी एट के वाहन वाले गडोल तिब्बा अपे डिस्ट्रिक्ट संबंधी कमिटी वाले सभापति वाहन तेन एक पास गडोल शुद्ध कर लाहने गति ये मे राज देवपल अवभावित कर लिब्बे अभी पहली देखा सुधारम पहुगी काले है भाई ये वैक्की ने मे मिथुमला की दूषण विरोधी कमिट एक अपीट तीन कनगाट हर महादवाले महाबैंको मंकोल का आप क्यों किएन कोहेत गिहला उद्घोषण के लिए मे तुम किए ना गिहला अंबन तोड़ गिहला उद्घोषण के लिए आप देख के न सुधारमन अपे मंत्री वो हिरे गया अपे प्रसन्न राणी मंत्री तुम्हारा अपे नामल मंत्री तुम्हारा मे मेवाट विरुद्ध गिहला हिरे गया नमूत मे तुम्हारा मनोद करानी मे तुम्हारा कल विद्यावट वेडकले पहुगे काल रणिल विक्रम सिंह महत्या क्यूआम मेहट हिटू वेहट हिटू गेला मेतुमल के नायक अंड्र कुमार दिशा नायक वेडे कर रहा हर अभी कमती मेतुमे नायक अभी क्या तव 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 त्वजिल इन्नो ने अंड्र कुमार दिशा नायक इन्न तरम हाई हाय तुनट के नाव तुन इकट के नाव उतनी एलियट एक्साइज जाति पक्ष वेचदे विनय बेडियात गण मे मेतुमल मेतुमल मे अदयिल मनो अद अनुंगे मड होदान तम मिथंट विलती नमू मेतुमल मनो अद करे मेतुमल मे रटे अमुअमे विनाश कर लेतर अग्नि मे अद पोहरगेन कथा करण पोहर पोहर निष्पादने अभी वेडपील खदलती है सुधारण अभी मे वेडपील ते अभी ज्ञान मे अहिंसक अपे गोवि जनता आ मगे नोनागे था गोवि वकुगट रोगे नतीवने ये मिनीसुंगे ये विंदपु वेदना व दुख खंदुल अभी हेमदाम विंदीन सुधारण अभी बला मे वकुगट रोगे दवसा गाने मे जीवित नति करगा अपे अहिंसक जनता मेके गलवगाने मेकोलू गील मुखदे पोरने बलट पोरने उद्घोषण कर पाल की अभी क्या विश्वासिस्तिया अभी मेरटे अति गार जनाधिपत मे विनकोट तड़पील खदलती हेक्टर एकगट रुपया राजेवन मे पोहर सहनाधार वेनुट एवितर अग्नि कंपोस्ट पोहर लबाग वेडपील वेनुवे एवितर अग्नि सुधारम याम किसी हेतु की मे वेडपील मत ओंट ओन गे वगावट हानिया वगा अडवीम सिद्धवन एक वंदी रजेवन एम वेडपील मेवन हदला अभी कुपनिशलाटते सीएलम प्रदेश मेवेन अभी एक समीक्षण करगनेतर अग्निमे मे वेडपील इलांक महाकांडा मे पोहर लबादन संपूर्ण वेडपील अभी क्रियात्मक करना अभी चोदना दाय मे आगे फेसबुक खरह नोएक विधिया चोदना क्रियात्मक करना अशोक अभय सिंह मंत्री तुम मे रासायनिक पोहर के कमती अतिम पामसी करना युमा कमती मे गेनवा युमा गे कम तकने मंदा युम गे अर्धसाक्षी नमू व्यापार कटिट उन्हें व्यापार के कमती तमंगे बेहत विकुन का मेराट विचे विदे विदेश राटवा इन्ना अद अमेर जर्मनी अतल मे विविध राटवा विशाल प्रमाण बला मेक लंका विकरना तम करा बैगे विदेश राटवा विशाल प्रमाण अक्न हिंद अपीन मेक आप हरवा निन मेक आपस गनी की जनता व मत मे ब्लैक पीड़ने के लिए करना मे विविध सुलू पाक्ष अभिल्ला मे वट अहुएन पा अभी जनता हटियट उब तुम लगे मे वगावट अवश्य वगा पालुआ सिद्धनोत्वन वंदे उबट अवश्य अवश्य पोहर नीचे विलावट लबादन वेडपिल मे कन्न की मे कन्ने तुले इधर कन्ने याम किसी अभी प्रश्न अति एक वंदी वेडपिल हदलती है एवगेम आहार सुरक्षितता निर्बंध पारिभोगिक बांड लबागन अवश्य बेट पिल अपि क्रियात्मक करण हेट दवसे अपिट असिधि मात्र अटाक उदाह अभी मे बेट पिल एक राशि इलास बहुमत अशोक अभय सिंह मंत्री तुम देंगे पक्ष पिल बंद यम प्रश्न देंगे रणिल विक्रम सिंह महत्म भौगे कालेवेशने कारेट सियलु वेरदी रणिल विक्रम सिंह महत्म मतद पटवाणी ඔබතුමාගේ වත්මන් නායකතුමා සචිත් ප්‍රේමදාස මහත්මයාත් නියෝජ්‍ය නායකයෙකු හැටියට වගකී යුතුයි නේද ඒ පක්ෂය සහ රට ආර්ථිකය වශයෙන් සහ මේ අරුමුදේට මුහුණ දෙන්න සිදුවීම පිළිබඳව ධර්මන් මම කිසිසේත්ම රනිල් කසිමැතුමා මත සියලුම වැරදි පටවන්නේ නැහැ ඒක වෙනම කතාවක් මෙතුමාගේ අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ මෙතුමා කිව්වා පසුගිය රජයේ මොනවද කෙරුවේ කියලා මල්ලක තියෙනවා list of agreement signed during 2015 to 2019 मेतन तीन एक पहाक मे तीन अभी कर बेड अणुगाक पचपे बलान इवागे मम हितामात्म सतोषेन वे पुदेन राजे अति जनाधिपत मसीट कमिटी मंडल स मंत्री हतर पोट सिल
පන්සිල් ආරක්ෂා කරලා කිසිම බොරුවක් කියන්නේ නැතුව එහෙම ගන්න පිරිසක් ඒකින්ද මේගොල්ලෝ කියනවා අපි ඔක්කොම හරියට එතුමාල් කියනවා සම්පූර්ණයෙන් පිළිගන්න කියලා මම රටටත් කියනවා මේගොල්ලෝ හතර පොයින්ට් පිළ ගන්න කට්ටිය ඒකින්ද මේගොල්ලෝ කරන ඔක්කොම හරි වැඩ කිසිම වැඩට මේ රටට අහිද කර දෙයක් මේගොල්ලෝ මේ 2005 ඉඳන් කරලා නැහැ අනුරට ඒක එහෙම එහෙම මත ඉඳන් අපි කතා කරමු ඊට පස්සේ මම කියන්න ඕනේ මේ එහෙම අය හැබැයි මේ 725 මේ 725 බද්දර සීනිටෝන් 4 ලක්ෂයක් ගෙනල්ලා කෝටි 1600ක් ප්‍රශ්නයක් තිබුණා ඒක මේගොල්ලෝ නෙමෙයි කරලා තියෙන්නේ මේගොල්ලෝ සීල් ගන්න මේගොල්ලෝ කරන්නේ නැහැ ඒගොල්ලෝ කරන්නේ නැහැ ඒ වගේම මේ රජයේ මුදල් නැමැතිවරයා කියනවා තෙල් මිල වැඩි කළේ රටේ මූල්‍ය අර්බුදයක් තියෙන නිසා එහෙම යා කිව්වට ඒගොල්ලෝ අර සීල් ගන්න අය මේගොල්ලෝ 4 පොයින්ට් සීල් ගන්න මේගොල්ලෝ හැමෝම තොර වැඩ කරන්නේ නැහැ ඒ වගේම මේ ජන අගමැතිතුමා කියනවා විදේශ විනිමය සංචිත ලැබෙන විනිමය ගැන සාතික වෙන්න බෑ කියන්නේ ණය පිළිබඳ සාතික වෙන්න බෑ ඒ වගේම දැන් ඩොලර් බිලියන 2.5 විනිමය හුමාරු ගන්න හදනවා මේව හම් වෙයිද කියලා සහතික වෙන්න බෑ කියනවා මේ ඉන්ධන මිල වැඩි කළේ දේශීය ආර්ථික ශක්තිමත් කිරීමේ එක් සාධකයක් පමණයි එතකොට මේ චීනෙන් සහ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2.5ක් ගන්න යනවා හැබැයි මේව හම් වෙයිද කියලා සහතික වෙන්න බෑ කියලාත් කියනවා හැබැයි මේ කියනවා හැබැයි ඒගොල්ලෝ මේ බොරු කියන්නේ ඒක 4 පොයින්ට් සිල් ගන්න අය කියන මේ වච්චර මෙහා ගන්න එපා ඒ වගේම 2014 මේ 2014 ගවර්න්මන්ට් පේඩ් US 6.5 මිලියන් ටු CIA මෝල් අර CIA කෙනෙකුට අපේ රටේ ප්‍රතිරූපය නම් ගන්න දීපුවා ඒබ ගැන මේ කතා කරපුවා හරි ඉතින් මේ ආර්ථිකය වැටෙන්න හේතු මේවයි හැබැයි මේගොල්ලෝ ඒව වැඩි එහෙම කරන්නේ නැහැ මොකද මේගොල්ලෝ කිසියම් දේවල් හොරකම් මරකම් කරන්නේ නැතුව මේ රට සුවම්පෝෂිත කරපු රජයවල් තමයි 2005 ම ඉඳලා තියෙන්නේ ණය බර වැඩි කෙරුවේ නැහැ අපි මේ ඔක්කොම බොරු කියන්නේ ඒගොල්ලෝ විතරක් ඔයගොල්ලෝ කියන ඔක්කොම සම්පූර්ණ නැක්ත ඒ වගේම මට තව එකක් කියන්න ඕනේ අර වාහන ගෙන්නන එක පසුගිය රජෙන් කරුවා කිව්වට එහෙම එකක් නෙමෙයි ඒක ඒකත් අර මේගොල්ලෝ බොරු කියන්නේ නැහැ මේගොල්ලෝ කියන්නේ ඇත්ත ඒ වුණාට මම කියනවා එහෙම එකක් නැහැ මොකද මේ මේ ආණ්ඩුවේ බලයක් බලපත් වුණා මන්ත්‍රීවරුන්ට දෙනවා මේ තීරුපත් රහිත මේවා ඒ ප්‍රශ්නේ තමයි මේ ආවේ හැබැයි දැන් පිට රටින් වාහන ගෙන්නන්න තියෙන දේ ඒක නතර වෙලා තියෙනවා ඒ වගේම මට කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් ඉන්ධන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අමතකයි දැන් බැසිල් අර දෙන්නම් සර්ලා දෙන්නම් ෆේල් නිසා දැන් මේස අලුත් සර් කෙනෙක් ගෙන්නන්න යනවා කියන එක රටේ රාවේ දාලා ඒ දැන් අර ඉන්ධන අඩු වෙනවාද ඒක මුකුත් ප්‍රශ්නයක් නෑ දැන් දැන් මේ මිනිස්සු මෙයා කරන ආසාවට හිට මේ කියන්නේ මෙයා කරන මේ ඇඟ ඇඟේ මේ තියෙන කාලා කාලා හොඳට ශක්තිමත් වෙලා තියෙන මේක එක්සයිස් එකක් විදිහට තමයි මේ ඔක්කොම කට්ටිය පාරට බහැලා පිකටින් කරන්නේ අරම මෙයා කරන්නේ හැබැයි මේගොල්ලන්ට මතක අමතක වෙලා තියෙනවා එදා භූමිතෙල් සානාධාරී ඉල්ලපු වෙලාවේ ඇන්තනිට මොකද වුනේ කියලා ඇන්තනිට වෙඩි තියලා මැරුවා හැබැයි කො මේගොල්ලෝ නෙමෙයි කරලා තියෙන්නේ මගේ දන්නේ ඒක වෙන කට්ටියක් කරන්න ඇත්ත හැබැයි කොහොම වුණත් එන්නේ ඒවා ටික කට්ටිය හුඟක් අමතක අපේ සිංහල හුඟක් කිම අමතක වෙනවනේ ආයි ගෝ විපක්ෂයේ බය වෙලා කියලා බය වෙනවා තමයි කපුටෙක් කපුටෙක්ගේ අර තට්ටු ගලවලා කපුටා මොකද්ද කරන්න යන්නේ විදිහට ඉතින් ඒවා වුණාම කපුටා කරනවට එකටත් අපි බයයි ඉතින් ඒ වගේ වුණාම එහෙම ඇවිල්ලා දැන් මේ බැසිල් මහත්තයා එනවලු ඊට පස්සේ එහෙම ගොම ඒවට ඉතින් බය වෙලා එන්නේ හැම එකකුත් තියෙනවා විශේෂයෙන් මට කියන්න එකක් තියෙනවා මේ කියන්න මේකක් තියෙනවා මේ මාධ්‍ය මර්ධනය ජනාධිපතිතුමාගේ කතාව කෙරුවට පස්සේ මගේ මාධ්‍ය ලේකම් කමෙන්ට් මේකක් දාලා තිබුණා අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණා මේ රටේ දැන් තියෙන ව්‍යසන වලින් ඉදිරියට ගිහිල්ලා මේ රට කොහොමද හදන්නේ කියලා යම් කිසි දෙයක් කියයි කියලා හැබැයි ඒ අපි ඔක්කොම ටෙලිවිෂන් එක ළඟට බලා හිටියා ඒක උන්නේ නැති එක ගැන හරි කනගාටු කිව්වහම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරලා වහාම ඕවා නතර ගන්න කියලා කියලා තියෙනවා මේ මගේ මාධ්‍ය ලේකම් මෙහෙම කතා කරන්නවත් බැරි තත්ත්වයකට ඇති කරලා. එයා වෙන මුකුත් නෙමෙයි කියලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය ගැන ඉදිරියට කරන වැඩ ගැන කියයි. අන්තිමට මොකක්ද කිව්වේ? ඇවිල්ලා කියපු ඒවා හුඟක් දේවල් අපි දන්න විදියට බොරු කියලාත් නෑ. හැබැයි එතුමා කිව්වේ එතුමා කරු වැඩ විතර ඉදිරියට කරන ගැන කිව්වේ නැහැ කියන කතාව කිව්වා කියලා එයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරලා තියෙනවා. ඒ වගේම මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපතිතුමා ලේකම් කතා කරනවා කිසිම දේශපාලන පරිගැනීමක් කළේ නැහැ කියලා. අපි දන්නවා රැකියා 25000ක් පමණ පසුගිය රජයේදී බාධාවක් කියන්නේ දැන් ඔබතුමා කියන කාරණේ මාධ්‍ය හැටියට අපිවත් රටට හෙලිදරව්ල යම් පැමිණිල්ලක් කරලා ඒ පිළිබඳ යම් පරීක්ෂණයක් කරන ඔබතුමා කිව්වේ මාධ්‍ය ලේකම් නෑ නෑ එයාට ටෙලිෆෝන් එකකින් කතා කරලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කියලා කතා කරලා මේ වගේ ඒවා කරපු එකට ආයේ මේ වගේ ඒවා කරන්න එපා කියලා අවවාද කරලා ඉතින් ඒ වගේ ඒවා ඉතින් එහෙම කරන් ජනතාවකට ජනාධිපතිතුමාගේ කතාව ගැන යෝජනා කරන්න බැයිද ඉතින් මෙන්න මේවා කියන්නේ මේවා මම වගකීමෙන් කියන්නේ देशपालन पालिकेनी मैं दम मम वृत्ति समिति सभापति समिति संघ में ITN के मैं देशपालन पालिकेनी मेला मट दैनी मक वृत्ति विशेष में अद मट इक्कीन किया लेकिन सुधारमन संचारक प्रवर्धन अधिकारी दिवाड़ निकेतन हतराक दंग एक अनुराधपुर भंडारवेल नुअरेलिय खतरगम एक मितेक्का කලුගල් ඇමතුමා ඉන්න කාලේ ඉඳන් හදපුවා සාමාන්‍ය සංචාර ප්‍රවාහන අධිකාරියන් තමයි කරලා තියෙන දැන් ඒක බදු දෙන්න යනවලු
යම් කිසි ක්‍රමයක ටෙන්ඩර් කැඳවලා දෙනවද නැද්ද නැහැ පුද්ගලික අංශයට බදු දෙන්න යනවා ඒ පිළිබඳ විශේෂයෙන්ම මට කිව්වා මේ අවස්ථාවේදී කියන්න කියලා මොකද ජන ඒ සංචාරක අමාත්‍යාංශයේ වෘත්ති සමිතියත් ඒක බලාගෙන ඉන්නවා ඒ නිසා අපි රටේ බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී මේ කොවිඩ් වසංගතයට ඔක්කොම එකතු වෙලා මූණ දීලා මේ රට මුදව ගන්න ඒක තමයි අපේ විපක්ෂ නායකතුමා කිව්වේ සර්වපාක්ෂික සමුලාවක් කැඳවන්න තෙල් දෙනාගේම අදහස් ගන්න අදහස් තරම් මේ රට ඉදිරියට අරයි යමු කියලා දැන් එන්නේ එහෙම කිසිම අවස්ථාවක් නැති බව පේනවා එන්නේ කඩාගෙන වැටෙනවා දැන් මේ රටේ ඩොලර් තියෙන බිලියන 4යි මේ ඩොලර් මේ අවුරුද්දේ ඩොලර් බිලියන 4ක් ගෙවන්න ඕනේ ඩොලර් ආවේ නැත්නම් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා දැන් කළු කඩේ ඩොලරකට රුපියල් 220යි ජනතාවට පිටරටින් බඩු ගේන අයට බැංකු වලින් ඩොලර් ගන්න බෑ ඩොලර් දෙන්න කළු කඩේ ඒ නිසා මේ தත්ත්වය සමනය කිරීම සඳහා සියලුම පක්ෂ එකතු වෙලා මේ රටක ව්‍යසනයක් ඇති වුණා මේක කරනවා සාමාන්‍ය රටවල ඉතින් සියලුම පක්ෂවල එකතු වෙලා සර්වපාක්ෂික සමුලාවක් ඇඳවලා මේ විපක්ෂයේ අදහස් තරම් මේකට මුණ දෙන්න කියලා තමයි කියන්නේ රටේ ජනතාව ජීවත් කර නැත්නම් රටේ ජනතාව සංසුදන්ම අවසන් කරනවා රටේ ජනතාව පළවෙනි වරට අදත් මම දැක්කා වෙලට බැහැලා මුන්ට එන ගහන්න ඕනි කියලා කියනවා. ඉතින් ඒව එන ගහන්න ඕනි කියන එක එහෙම කියන්න හොඳ නෑ රටේ මේ පාලක පක්ෂයට. හැබැයි ඒක කියන තත්ත්වෙට මේ රට ඇද දැම්මේ මේ පාලක. ජගත් කුමාර මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් ඔබතුමාට ලැබෙන විනාඩි 5යේදී අවසන් කරන්න පුළුවන් චෝදනා ගන්නවත් වෙන අමාරුයි. නමුත් ඔබතුමා මේ මේ මෙතනින් මේ චෝදනාවත් එක්ක මේ හින ගහපන් කියන පුවරුවත් එක්ක අද ගොවිය පාරට බැහැලා එහෙම නැත්නම් තමන්ගේ කුඹුරට බැහැලා විරෝධතා දක්වනවා නම් ඔබතුමා ඉන්න තැන ආණ්ඩුව සාර්ථකයි කියලා ඔබතුමාලා කොහොමද කියන්නේ මම කියන්නේ නෑ ආණ්ඩුවක් 100%ක් සාර්ථක වෙනවා කියලා අවුරුදු එකමාරක් කාලෙට අපි අවුරුදු 5කට බලයට එනකොට අවුරුදු 5ක් ඇතුලේ කරන්න කියන කාරණා ගණනාවක් කියන ඒකට අර කොරේ පිටර මරේ කියනවා වගේ විශාල අර්බුදයක් ආවනේ ඒ අර්බුදෙත් එක්ක ආවම අපිට දැන් ජනතාව වෙනුවෙන් කරන් තියෙන වැඩවල යම් යම් ඒවා ප්‍රමාදයන් වෙලා තියෙනවා සානසල්සන්න ආර්ථික වශයෙන් ප්‍රශ්න තියෙනවා ඒ වගේම අලුත් වැඩක් ජනාධිපතිතුමා මේ පොහොර එකත් එක්ක පටන් අරන් තියෙනවා ඉතින් ඒ තුල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ජනතාව සමහර අය සතුටු නැහැ කියන කාරණාව හැම කාලෙකම ජනතාව විවිධ ආණ්ඩුවලට එතුමාලට වෙනත් ආණ්ඩුවලට අපේ ඊට ඉස්සලා ආණ්ඩුවලටත් ජනතාව අපිත් පොල් ගහලා තියෙනවා මේ එතුමාලත් දැන් කට්ටිය ගිහලා පොල් ගහනවා එහෙම ඉතින් සාමාන්‍යයෙන් කරනවා ජනතාව 100% සතුටුෙන්නේ නැහැ නමුත් ජනතාවගේ අපේක්ෂා සම්පූර්ණයෙන් බිඳවැටලා නැහැ එහෙම තියනවා කියලා චූන් එකක් ගන්න ගියාට මං හිතන්නේ නැහැ ජනතාව ඒතැන්ටයි කියලා ජනතාව ප්‍රශ්න කියන්නේ ජනතාවට එවැනි දේවල් කරන්න පුළුවන් උද්ඝෝෂණයක් කරන්න පුළුවන් උද්ඝෝෂණයක් මෙතුමාලා මෙහෙවන්නත් පුළුවන් හැබැයි ඒ කොහොම වුණත් අපි පැහැදිලිව කියනවා ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඉදිරියට කටයුතු කරනවා කියන කාරණා දෙවෙනි කාරණාව මෙතුමා නීතිය ගැන කිව්වා එතුමත් නීතිය ගැන කිව්වා ජනතාව විමුක්ති වෙනුනේ දැන් මෙතුමා කිව්වා එතුමාගේ කාටද කතා කරලා මේ කිව්වයි කියලා මේව නවත්තන්න කියලා. ඉතින් ඒක ඕන කෙනෙකුට කියන්න බැරිය. ඕන කෙනෙකුට ටෙලිෆෝන් එකක් අරගෙන කතා කරලා කීතෑන් ඉන්නු. මේක නත ඒක කවුරු කරේ කියලා හරියට කියන්න පුළුවන්. එහෙමනම් පැමිණිල්ලක් දානවා. ගිහිල්ලා ඒකේ නිකම් මෙතනට ඇවිල්ලා සබ්ජෙක්ට් දාලා කියනවා මේක කරා කියලා. දැන් මම කියන්නේ කරුණු ඇතු ඔබතුමාලගේ ආණ්ඩුව නීතිය නෙමුවනේ. ඔබතුමාලගේ ආණ්ඩුව නීතිය නෙමුවා. දැන් මෙතන තියෙන මේ රංජන් කියන එක දවසක මම වැඳලා කියන්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න. මේ ගියාන් පිලිපිලි මහත්තයර පැවසුවා කියලා දිලීප නීතිපති දෙපාර්තමේන්තුවේ අධිකරණයට කියනවා. එතකොට මෙවැනි තත්ත්වයන් ගන්නවා. මේ ඊට අමතරව අපේ කවුද සොලිසිටර් ජෙනරාල් හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහත්තයා කියන ගෝඨාට නඩු දාන රජයට බලපෑම් කළ හැටි. මෙහෙම තියෙනවා. මෙවැනි ඒවා පහුගිය කාලේ කළේ. එතකොට අර ඊයේ පෙරේදා නිදාසෙච්ච දුමින්දටත් කතන්දර ගොඩක් කියනවා. හැබැයි දුමින්ද සිල්වත් අස්සවාදියෙක් නෙමෙයි. මෙතන ඇවිල්ලා මෙතුමාලා අස්සවාදිනුත් ඒ කාලේ නිදාස් කරා. ඒ වගේම මේ වෙලාවෙත් අපේ ආණ්ඩුව ඇතුලේ යම් අවුරුදු ගාණක් තිස්සේ හිටපු අය නිදාස් කරනවා එක්කෙනෙකුට නිදාස් වෙනවා. හැබැයි මෙතුමාලා එහෙම නෙමෙයි. නීතිය නමලා ඒ දුමින්දගේ නඩුවේ ඉඳන් ගත්තාම නීතිය නමලා තමයි කටයුතු කරේ. ඒ නීතිය නමපු නිසා විනිශ්චයකාරවලුන්ට කතා කරලා කිව්වා අපේ ආණ්ඩුවට පක්ෂව කටව. එතුමිය කිව්වා අභ්‍යාචනධිකරණ ජනාධිපතිතුමාට කතා කරලා තැනක් හදලා දෙන්න කියලා. ඔන්න විනිශ්චයකාරවන්ව පත් කරලා තියෙන තැන කොහොමද නීතියේ උත්තරීතත්වය බලන්නේ? මෙතන තුලාවේ සමාන බව බලනවා. හැබැයි ඇත්ත ශේෂාධිකරණයේ හෝ අධිකරණයේ ඒ නීතියේ ස්වාධීනත්වයේ යන්න මෙතුමාලගේ ආණ්ඩුවලින් ඉඩ දුන්නේ නැහැ. සම්පූර්ණ නීතිය නවලා පෞද්ගලිකව පළගැනීම කරා විරුද්ධවාදීන්ගේ. එවැනි තත්ත්වයක් තුළ තමයි පහුගිය ආණ්ඩුව රටේ ගෙනිච්ච වාහන ගැන කියන මෙතුමා කියන වාහන ගෙන්නුවේ නැහැ කියලා. මෙතුමාලගේ ආණ්ඩුව ගෙන්නපු වාහන තියෙනවා මෙන්න. කැබිනට් රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා මිල්දිගත් වාහන 2015 න් පසු අමාත්‍යංශ වාහන මිල්දී ගැනීමට වැය කළ මුදල් රුපියල් 128,000කට වැඩි. මේ ඔබතුමාලා ආණ්ඩුවේ කරපුවා. මේවා කරේ නැහැ කියලා කවුරුත් කියන්න බෑනේ. මේවා කරේ නැහැ කියලා කියනවනම් අපි ඕනම අභියෝගයක් අරගෙන
අද සිද්ධ වුණේ එහෙම එකක් නෙමෙයි අද ඇත්තටම පර්මිට් එකක් දෙන්න ඕන මන්ත්‍රීවරයෙක්ගේ ඉතිහාසයේ ඉඳන්ම තිබුණ අයිතිවාසිකම ඒකත් අපි මන්ත්‍රීවරුත් අතිගරු ජනාධිපතිතුමා සහ රජයත් අතහැරලා තිබුණා ඒක දෙන්නේ නැතුව ඒ දෙන්නේ නැතුව යම් ක්‍රියාදාමයකින් මේ මෙතුමා කිව්වා වගේ මන්ත්‍රීවරුන්ට යම් පහසුකමක් දෙන්න ගිහිල්ලා ඒකෙන් මේ තත්ත්වය තුල ගේන්න එපා කියලා කිව්වා ඒක මේ වෙලාවේ ගේන්න කවුරුත් කිව්වේ නැහැ යම් යම් තැන් වල ඇති වෙච්ච ගනුදෙනු වල අඩුපාඩුවක් තිස්ස හැම වෙලාවෙම තියෙනවා හැබැයි ඒක සම්පූර්ණ අතහැරියා හැබැයි මෙතුමාලට මොනතරම් විරෝධතාවගෙනවත් මොනතරම් ජනතාව බැන්න චෝදනා කරත් මෙතුමාලා ගත්තොත් තීන්දුවක් වෙනස් කරේ නැහැ ජනතාවට ඕනෑම දෙයක් වෙච්ච දෙයක් කියලා එතුමාලා එදා තීන්දුව ගත්තා එහෙම තීන්දුව අරන් තමයි මේ විපක්ෂයට හැබැයි අපේ ආණ්ඩුව සමහර කාරණා සම්බන්ධව අදත් අපි ආණ්ඩුව ඇතුළෙත් යම් යම් අය විරෝධතා දක්වනවා ඒවා වෙනස් වීම වලට ලක් කරනවා ඒක නැගිනිර ජටි බදු දීමේ කාරණා වෙන්න පුළුවන් විසවින සංශෝධන වෙන්න පුළුවන් ඒවල තිබුණ තත්ත්වයන් වලට වඩා ආත්පසිම යම් වෙනස් වීම වලට ලක් වෙන්න අපි කටයුතු කරලා තියෙන ඒ ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් නිසා ඒ නිසා ආණ්ඩුව ගන්න 100ට 100ක් තීන්දුව නිවැරදි වෙන්න බෑ සමහර විට අඩුපාඩු තියෙවි ඒකට තමයි ජනතාවගේ ඒ චෝදනා එහෙම නැත්නම් ඒ අයගේ විරුද්ධකම් මේ ඔක්කොටම අපි අහුම්කන් දීලා ඒවා යම් අඩුපාඩු හදා ගන්නවා ඒ තීන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕන මේ තීන තත්ත්වයන් තුල යම් ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරි වෙලා තියෙනවා හැබැයි අපි පැහැදිලිවම කියනවා අපි මෝඩ චූන් එක නෑ මේ ජනතා විමුක්ති පෙරමුණ අන්තතුමා කිව්වා වගේ එතුමාලා ඒ චූන් එකේ ඉන්නවා එතුමාලා නැවගිලුණත් බෑන් චූන් කියලා එදා ඔහුගේ යහපාලිත් එක දීග කාලා අදත් මේ කට්ටිය දෙගොල්ලෝ එකතු විපක්ෂෙත් එකතු වෙලා අද ආණ්ඩුවට ගහමින් ඉතාලම පහත් විදියට චෝදනා කරනවා එතුමාලා ඉස්සරහට යනවා කියලා. අපි පැහැදිලිවම කියනවා ජනතාව ජනවරම හැම තිස්සෙම වෙනස් වීම වලට ලක් වෙනවා. ඒ පිළිබඳ අපි අවබෝධයෙන් ඉන්නේ ආපු තැන නෙමෙයි කියන කාරණාවත් අපි දන්නවා යම් ජනතා අප්‍රසාදයකට ආණ්ඩුව ලක් වෙන ඕනෙම ආණ්ඩුව ඒක අපි දන්නවා හැබැයි ඒකට අදාළ කාරණා ඉෂ්ට සිද්ධ කරන්න අපිට කාලේ තියෙනවා ඒ නිසා ආදරණීය ජනතාවට අපි ඉල්ලනවා ඒ කාරණා ඉෂ්ට සිද්ධ කරන්න අත්කරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉදිරියේදී බැසිල් රාජපක්ෂ මහත්මයාට අවස්ථාව දෙන්න තමුන්වන්සලා බලාපොරොත්තු වෙච්චයන් බොහෝ දේවල් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා තෙල් මිල වැඩි වෙලා තියෙනවා ඒකේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ වගේම සහ භාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා ඒව යම් මට්ටමකට අඩු වෙන්න ඕන ජීවන වියද වැඩි ජීවත් වීමේ පොඩි පොඩි ගැටලු කාර්ය තත්ත්වයන් වලට ඇවිල්ලා තිනවා ඒව නොදන්නවා නම් මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේව ආණ්ඩු පක්ෂය ඇතුළේ පාර්ලිමේන්තුව තුල අපි කතා බහ කරලා යම් සංශෝධනයක් ලක් කරන්න හදනවා මේ වහන ගෙන්නුපියගේ තවත් එක මේ මෙතුමා සමන් රත්නප්‍රිය මහත්තයා මා දවස් 4ක කාලය තුල සමන් රත්නප්‍රිය මහත්තයා කෝටි 4ක් මාර්ග වාහනයක් ගන්නවා අපි ඒව කරලා නැහැ ඒ නිසා අවසන් කරලා ඒ නිසා මම පැහැදිලිවම ජනතාවට කියන්න ඕන තමුන්නාන්සලා බලාපොරොත්තු වෙච්ච දේ අපි ඉදිරියේ කටයුතු කරලා ජනතාවගේ සහන ලබා දීලා රට හොඳ තැනකට ගෙනියන්න කටයුතු කරනවා අද තියෙන අර්බුද සම්බන්ධව තාම අපි කනගාටු වෙනවා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ පැත්තුමා වැඩපිළිවෙලක් හදමින් තියෙනවා ඉවරදි කරන්න කියන කාරණාවත් ඉතාම පැහැදිලිව හොඳයි වේවින් ස්තුතියන්ත වෙනවා විතේරත් මන්ත්‍රීතුමනි අශෝක් අපේසිංහ මන්ත්‍රීතුමනි මිලාන් ජයතිලක මන්ත්‍රීතුමනි ජගත් කුමාර මන්ත්‍රීතුමනි ඔබතුමන්ලට අපි පැය දෙකකට වැඩි කාලයක් අද තුලාව දේශපාලන සංවාදයේ සමගින් ඉදිරියට ගියේ ලබන සතියේ බදාදා රාත්‍රී 10:30ට හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා